හරි අද ඝර්ෂණය කරන්නේ හරි දැන් ඔය කට්ටිය දන්න බල තියෙනවනේ මොනවද විද්‍යුත් විද්‍යුත් බල තියෙනවා මොකද කාන්දම් වලින් චුම්බක බලයන් වලින් ආකර්ෂණය කරන්න පුළුවන් ආකර්ෂණ බල තියෙනවා ළඟට ගන්න අර ළඟට ගන්න දෙන බලේ ආකර්ෂණ බල විකර්ෂණ බල ඔහොම ඔහොම තියෙනවා නේද ඒ අතරේ ඔය කට්ටියට දැන්නලා තියෙනවා නිකන් මෙහෙම දෙයක් ඔයා ඔය වගේ අතර ගාව තියෙන නිකම් එකක් හොඳ මේ තියෙනවා මං ගාව තියෙන තඩි පොතක් 10 රසර විද්‍යාව එහෙනම් තඩි පොතක් ගන්න ගරම් මේසෙ උඩ තියලා බලන්නකො මේසෙ උඩ තියලා නිකම් ඌට තල්ලුවක් දීලා බලන්න මේක යන තල්ලු වෙනවද කියලා අනේ ඌට තල්ලුවක් දීලා බලන්න තල්ලු වෙන්නේ නැහැ හරි වෙන්නේ නැහැ ඊට පස්සේ තව ටිකක් තල්ලු කරලා බලන්න ආන් එතකොට නිකන් යන්න හදනවා හදනවා වෙන්න මුත්ත නිකන් ඔහොම තල්ලුවක් දුන්න ගමන් ආගඩාගෙන ඔහොම වෙනව නේද තවත් කියනවා නම් ඔයාට උස්ස ගන්න බැරි පුටුවක් තියෙනවා කියමු ගෙදර අපේ කොල්ලන්ට නම් එහෙම එකක් නැතුව ඇති මං කියන්නේ යා ගෑනු පාර්ශවයට වගේ තමන්ට උස්ස ගන්න බැරි පුටුවක් කියමුකෝ හරි ඔයාට කියනවා දැන් මේ කියන්නේ ඔය පුටුව නිකන් මේ ඔය තැන ඉඳන් මේ මෙතෙන් ගිහිල්ලා තියන්න කියන දැන් ඔයා ඉදින් දන්න වීරිය දාලා පුටුව තල්ලු කරනවා 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 තල්ලු කරනවා අම්මට සිරි තල්ලු වෙන්නේ ආය පුටුවට ගාණක්වත් නැහැ හරිද පුටුව තල්ලු කරාට තල්ලු කරාට කිසි වැඩක් වෙන්නේ නැහැ හරිද ඔහොම වෙලා තියෙනවා නේද ආ ඊට පස්සේ ඕ එක එක වැඩක් ඈ තල්ලු කරනවා තල්ලු කරනවා තල්ලු වෙන්නේ ආය වැඩක් තමයි ඕන් දැන් ඔයා තනිතලා පාරක ඔයාගේ ෆුට් සයිකලේ හරි බයික් එක හරි නිව්ටල් එකේ පෙන්තලා පාරක නම් ටිකක් අමාරුයි කියමු හරි පල්ලම විනාක කොහොම හරි වේගෙන් ඇවිල්ලා තනිතලාවක් වහුණාට පස්සේ ඔයා නිව්ටල් කරු එතකොට දැන් එන්ජිම නැවතිලා ඕන් දැන් ඔයාගේ දැන් බයික් එක මෙහෙම යනවා ටිකක් දුර ගිහිල්ලා නවතිනවා ඈ ඒ වෙලා තියනවා නේද ඕනේ දෙයක් නේ කියන්නේ බයික් එක විතරක් නෙවෙයි නිකන් ඔයා ගන්නකො නිකන් මේ ඔයාගේ බේම් අතේ තියෙන නිකන් ටෙනිස් බෝලයක් වුණා ඒක බෝලයක් වුණා නිකන් මෙහෙම කොහොම තල්ලු කරලා ටික වෙලාවකින් බඩු නවතිනා නේද එහෙම වෙනව නේද ඔන්න ඔය වගේ චූටි චූටි ප්‍රශ්න ඔය කට්ටියට ඇත්ත ජීවිතේදී වෙනවනේ ඒ කියන්නේ දැන් නිකන් ඔයාලා තල්ලු කරනවා දැන් පුබුව ගමුකෝ හරිද දැන් ඔයා අර තඩි ඔයාට උත්තර ගන්න බැරි පුතුව තල්ලු කරලා ඉතින් එහා පැත්තට අහ කොහාට කියලා කියන්නේ තල්ලු කරනවා කරනවා නිකම් පුතුව නිකන් ඔයාවත් තල්ලු කරනවා වගේ නිකන් දැනෙනවා හරිද දැන් මෙහෙම මෙහෙම තල්ලු කරනවා තල්ලු කරනවා තල්ලු කරනවා දැන් ඈ පුක් කියනවා අල්ලු කරනවා නිකන් ඔයාට හිතෙනවා ඔව් මම මේ තල්ලු කරලා තව එකෙක් එහා පැත්තෙන්වත් තල්ලු කරනවා කියලා නිකන් හිතෙන ගානටම නිකන් පුතුව හෙලෙවෙන්නේවත් නැහැ කොහොමද ඔන්න ඔය වගේ දේවල් වලදී හරිද දැන් අපි අර තල්ලු කරනවට විරුද්ධව යෙදෙන බලයට කියනවා මේ ඝර්ෂණය කියලා හරිද ඒ වගේ විරුද්ධ අපි යොදන චලිතයකට එවලෙන් පුෂ්ටයක් මගින් ලැබෙන විරුද්ධ බලයකට කියනවා ඝර්ෂණය කියලා හරි මම ඒක හඳුන්වන්න හරිද හැමදාම අර පේපර් වල ලියන්න හම්බ වෙන අර මේ මොකද්ද අර කටපාඩම් කරගන්න ඕනට වාක්‍ය දෙක ඝර්ෂණය යනු විස්ථාපනය යනු අර ලිව්වේ වේගේ අනුවම ලිව්වනේ ටික මේ වගේ ඉතින් ඝර්ෂණයට දෙන්න සරලව තේරුම් ගන්න ඝර්ෂණය කියන්නේ ඔයා මොනෝ හරි දෙයක් තල්ලු කරන්න හරි තල්ලු කරා ගන්න වගේ දේවල් වලට මොන චලිතයක් වෙන වෙලාවක ඒ චලිතේ නවත්වන්න දෙන බලයක් තමයි මේ ඝර්ෂණය කියන්නේ බයිසිකලයක් එහෙම වුණා නම් ඇත්තට ඉතින් මේ ඝර්ෂණය නැති වුණොත් ඉතින් එක අතකට දැන් ඔය කට්ටියට ඕන් දැන් දැනන දැන් හොඳයි වගේ උඹ උඹාන්නේ ඝර්ෂණය නැති වුණොත් මම නිකන් ඔය කට්ටිය නිකන් උඹ බොරුවක් උගන්නන්නේ හරි ඕන ඝර්ෂණය නැහැ කියලා දැන් නේ ඔයා දැන් බයිසිකලේ පැදලා 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 නිව්ටල් කරනවා ඒ කියන්නේ දැන් බයිසිකලේ පැදලා පැදලා පා ගන්න නැතුව අර කකුල හොන් තියාගෙන යන්න පුළුවන්
හරි ඕන තියාගෙන යනවා හරිද ආය බයිසිකලේ ජීවිතේකට නවතින්න හරිද දැන් ඔය අම්පාර පැත්තේ එහෙම පාරක් අම්පාර යාපනේ පැත්තේ අර පාරවල් තියෙන මෙහෙම බැලුවාම අර පාර කෙලවරේ පේන්නේ හරිද ඒ වගේ පාරක තනිතලන් තනි තනිතලා පාරවල් තියෙන්නේ ඔයා මේ හැරි ඉඳන් නිකම් පැටල් පාරක් ගාලා හරිද බයික් එකට ස්පීඩ් එකක් ගත්තොත් ඔයා යනවා යෑමක් ආයිදී යාපනේ පහු කරලා ඉන්දියාවට නැගයි යයි ඔය ඝර්ෂණය නැත් හැබැයි මේ යන්න බැහැ නේද නිකන් ගෙදර පාරු වුණා නිකන් බයික් එකේ පිටතර වාසේ මොකද වෙන්නේ අර ඔහොම පැටල් කරලා නවත්වුවාට පස්සේ ටිකින් ගිහලා නවතිනවනේ ඔන්න ඔය නවත්තන්නේ ඝර්ෂණය හින්දා මං හිතනවා ඝර්ෂණය කියන එක පැහැදිලි කියලා ඊට පස්සේ අපි තව පොඩි උදාහරණයක් කතා කරමුකෝ අර අතෙන්ද මෙන්නම්කෝ මං අර පුටුව තල්ලු කරපු එකට ඕන් දැන් ඔයා ඔන්න පුටුවට නිකන් නිකන් ලොකු පුටුවක් ඈ පොඩි තල්ලුවක් දීලා බලන මූ තල්ලු වෙනවා කියන්නේ පොඩ්ඩක් දීලා බලන්න තානක් ඇස් තව ටිකක් දීලා බලන්න තල්ලු කරා පුටුව ආන්නේ පුටුව ආන්නේ මා තල්ලු කරා ගන්න කන්නේ ඒත් නෑ ඇස් තව ටිකක් අයින් තබංකෝ කියලා අය තව ටිකක් වේගෙන් තල්ලු කරා ආන් එතකොට නිකන් පුටුව නිකන් පොඩ්ඩක් නිකන් එහෙල වෙනවා ඈ අර ඒ වලේ දුන්නා නේ ඊට පස්සේ අහින්දපන් අහෙල උනානේ අහෙනව හොඳයි කියලා තව ටිකක් බලය වැඩි කරපු ගමන් අන්න පුටුව තල්ඩු වෙන්න පටන් ගන්නවා හරිද ඕක තමයි ඔය කට්ටිය තේරුම් ගන්න ඕනේ දෙවනි අවස්ථාව මං ගොඩාක් හිමීට ස්ලෝ ගණන්න්නේ අද මොකද මේ ඝර්ෂණය කියන එකේ ගණන් ගණන් හදන්නත් නෑ ඔය කට්ටියට තියෙන්නේ තනි කර තේරුම් ගන්න හරි ඔය කට්ටියට මේ ඝර්ෂණය කියන එක හරිද ඔයා ගන්න මේ මෙහෙම සූත්‍රයක් තියෙනවා මේ F සමානයි mu r ගෙනම සූත්‍රයක් තියෙනවා හරිද මෙහෙම සූත්‍රයක් තියෙනවලු ඔක තියෙන්නේ උසස් පෙළවලට ඒකට තියෙන්නේ තියෙන්නේ උසස් පෙළවලට එහෙනම් ඉතින් මොකටද සර් මේ උසස් පෙළ සමීකරණයක් නිකන් මේක ලියුවේ නේ ප්‍රශ්න කියලානේ හරි අයි බලමුකෝ කොහමද මොකටද ලියුවේ කියලා අයි මං දැනට ඒක මකන්න අපි අර පාඩම් පැහැදිලි කරද්දී මේකේ තියෙන හරි මේ තියෙන ෆ්‍රික්ෂන් කියන එක කියන්නේ ඝර්ෂණය මේ මියු වතාව මේ R කියලා එකකට සමානයි මියු ගුණ කිරීම R කියලා එකකට සමානයි අපිට මෙයා වැඩකුත් නැහැ ඝර්ෂණය නෙමෙයින්නේ හරි මේ මෙයාත් එක්ක තමයි අපිට ගනුදෙනුව කරන්න තියෙන්නේ මේ මේ R කියන්නේ කවුද කියලා අද අපි හොයනවා R මේ කියන්නකොට පටන් ගන්න මොකෙක් හරි ඉන්නවද කි නෑ වගේ අවන්නේ අද අපි හොයමු R කියන්නේ කවුද කියලා ඝර්ෂණය කියන්නේ කවුද කියලා දෙන්නවද හොය හරි දාගන්න ඕන මාතෘකාව ඝර්ෂණය ඝර්ෂණය නිකන් ඉංග්‍රීසියෙන් ඕනේ වගේ නම් දාගන්න ෆ්‍රික්ෂන් ඒක ලියලා නිකන් හොඳ පාට පෑන් සෙට් එකකින් වගේ නිකන් අර අර නිකන් මල් ටිකක් කියන අර වටේ ඇඳලා අර මෙහෙම අර ඔය කට්ටිය කියන වැඩ ටිකක් මෙහෙම අර අර මෙහෙම 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 එක දා ඕක හොඳට හදාගන්න මොකක්ද ලස්සන ලියාගන්න ඝර්ෂණය හරි හොඳයි ලියාගමු ඝර්ෂණය යන ඝර්ෂණය යනු ඝර්ෂණය යනු ඝර්ෂණය යනු පෘෂ්ඨ දෙකක් පෘෂ්ඨ දෙකක් ඝර්ෂණය අනු පෘෂ්ඨ දෙකක්
දර්ශනය යනු පෘෂ්ඨ දෙකක් සාපේක්ෂ චලිතයක් සිදු කිරීමට සාපේක්ෂ චලිතයක් සිදු කිරීමට සාපේක්ෂ චලිතයක් සිදු කිරීමට විරුද්ධව සාපේක්ෂ චලිතයක් සිදු කිරීමට විරුද්ධව එකිනෙක ඇතිවන එකිනෙක ඇතිවන ප්‍රතිරෝධී බලයයි එකිනෙක ඇතිවන ප්‍රතිරෝධී බලයයි මොකද අද 28යි නින්නේ ඒකට මොකක් හරි මැදදී ප්‍රශ්නයක් ආවොත් ඒ වෙලෙම රයිස් හෑන් කරන්න මම මයික් එක අන්මියුට් කරන්න ප්‍රශ්නයක් නෑ හරි දැන් ඔය ලිව්ව කතාව මොකක්ද කියලා බලමුකෝ මේ ඝර්ෂණය කියන එකේ ඝර්ෂණයේ බලය යනු පරිපථ දෙකක් සාපේක්ෂ චලිතයක් සිදු කිරීමට විරුද්ධව එකිනෙක ඇතිවන ප්‍රතිරෝධී බලය ඔක මේ ඔහම ඔය බරපතල වචන ටිකක් දාලා දුන්නේ ඔක පාඩම් කරගන්න ලේදී හරිද නැත්නම් ඝර්ෂණය කියන එක තේදයක් වගේ දෙන්න වෙනවා ඈ ආ මේ හරි මේක බලමුකෝ ඔයාලා මේක දැන් කීවා සාපේක්ෂ පෘෂ්ඨ දෙකක් සාපේක්ෂ චලිතයක් සිදු වෙනවලු මොකද්ද වන්ද නේද චලිතය සිදු වෙනවලු විදස් ප්‍රතිරෝධ මොකක්ද කියනවනේ හරි මෙතනයි ඈ ඔන්න බලන්න සාපේක්ෂ චලිතයක් කියන්නේ මොකක්ද කියලා දැන් චූටික් අපි බලමු ඈ හොඳයි ඔයා කියනවා සාපේක්ෂ කියන වචනේ මම චූටික් පැහැදිලි සාපේක්ෂ කියන්නේ ඔයාට සාපේක්ෂව මම ඔයාට සාපේක්ෂව මම වයසයි හරි ආ එහෙම එක තව ගත්තොත් ඔයාගේ යාළුවාට වඩා මම ඔයාගේ යාළුවාට සාපේක්ෂව මම වැඩ කරන්න දක්ෂ කෙනෙක්. අන් ඒ වගේ. හරි දැන් සාපේක්ෂ කියන්නේ මොකක් හරි තමන් තව ළඟ තියෙන දෙයකට නිකන් ඒකත් එක්ක නිකන් කම්පෙයා කරනවට පසඳනවට. හරිද? මේකෙදි කියන්නේ සාපේක්ෂ පෘෂ්ඨ දෙකක්. සාපේක්ෂ පෘෂ්ඨ දෙකක් කියන්නේ එක ළඟ තියෙන පෘෂ්ඨ දෙකකට හරි එක ළඟ තියෙන පෘෂ්ඨ දෙක ඔන්න මේ මම පොළව උඩ තියෙනවා කඩි ලීබුට්ටිය හරි මේ කඩි ලීබුට්ටියක් දෙනවා පොළව උඩ මේ වෙලාවේදී මේ පොළව කියන පෘෂ්ඨය මූ තමා පොළොව පෘෂ්ඨයේ කිව්වොත් පොළොව පෘෂ්ඨයේ මෙහෙම ඉඳන් මෙහෙම උඩ බලාගෙන ඉන්නවා. ඕම් පොළොව පෘෂ්ඨේ. ඊට පස්සේ අපි හිතමු මෙයා ලී පුට්ටියේ පෘෂ්ඨයක් කියලා. ලී පුට්ටියේ පෘෂ්ඨයේ මෙහෙම ඉඳන් මෙහෙම බලාගෙන ඉන්නවා බිම. අරය මෙහෙම උඩ බලාගෙන ඉන්න මෙයා මෙහෙම බලාගෙන ඉන්නවා. හරි. ඕනේ. දැන් මේ ඉන්නේ මේ තියෙන්නේ මේ පුෂ්ඨේ මේ තියෙන්නේ මේ පුෂ්ඨේ ඔන්න සාපේක්ෂ චලිතය මම දැන් පෙන්වන්න ගන්නේ දැන් මෙයා මෙහෙම උඩ බලාගෙන ඉද්දී මේ පෘථුවි පුෂ්ඨේ පොළොව පුෂ්ඨේ මෙහෙම උඩ බලාගෙන ඉද්දී උට පේනවා නිකන් අරු නිකන් මෙහෙම කොහාට හරි යනවා හරි මෙයා මෙහෙම ඉඳන් කොහොම බලාගෙන ඉද්දී අනේ මෙයා කොහාටද යනවා එහාට මෙහාට යනවා හරි මෙහාට ගියම මේ පැත්තෙන් නිකන් යනවා වගේ තීරණා මොකද්ද කියලා බලන්න. අන්න ඒකට කියනවා සාපේක්ෂ චලිතයක් ඇති වුණා කියලා. හරිද? ඕන් සාපේක්ෂ චලිතය. මෙයා මෙහෙම මට නිකන් නිශ්චලව ඉන්නවා වගේ හිතෙනවා. හරි. කොහොමද ඉන්නවා කියමු. මෙයා මෙහෙම ඉන්නවා. අනේ මෙයා යනවා. ආ මට සාපේක්ෂව ආරයක් චලිත වෙනවා. අන්න සාපේක්ෂ චලිතයක් ඇති වුණා. හරිද? ඔන්න බලාගන්න ඈ. කොහොම බලන්න මෙයා කරන නරක වැඩේ ඈ. මෙයා කරන නරක වැඩේ බලන්න.
දැන් මට පේනවා දැන් මේ මෙයා යනවා ඈ. ඔයා යන්න එපා කියලා තල්ලු කරනවා දැන්. අපි හිතමු මෙයා මේ පැත්තට යනවා කියලා. හරිද? එයා මේ පැත්තට යනවා කියලා. මම දැන් මෙතන ඉඳන් බලන් ඉන්නවා දැන් ඕන් කියනවා යන්න එපා කියලා අර පැත්තට තල්ලු කරනවා මේ මෙතන. මේ මූණේ පෘෂ්ඨේ මොහොම තල්ලු කරනවා යන්න එපා කියලා මෙහාට. මේ මෙයා ඔන්න ඔහොම තල්ලු කරනවා. මේ මේ පෘෂ්ඨය මෙයා තල්ලු කරන්නේ මේ මේ පෘෂ්ඨය. මෙයා තල්ලු කරන්නේ පෘෂ්ඨය. මේ මේ ස්කන්ධෙම නෙමෙයි තල්ලු කරන්නේ. මෙයා තල්ලු කරන්නේ මේ පොළොව පෘෂ්ඨේ මෙයා තල්ලු කරනවා. හරි ඕන් කතාව කියන්න ඈ. එක දවසක් අම්මා කෙනෙකුයි පුතෙකුයි ඉඳිද්දි හරිද? දැන් අම්මා කුස්සියේ වැඩ කර කර ඉඳිද්දි එක පාට ගලවාග ගලවලා දැම්. ඊට පස්සේ ඇහුවලු පුතේ මොකද උනේ? අම්මේ මේ කමිසයක් වැටුණානේ කිව්වලු. ඊට පස්සේ ඇහුවලු ඉතින් කමිසයක් වැටුණාට ඉතින් ඉච්චර සද්දයක් එන්නේ කියලා. අම්මේ කමිසයත්තේ මම හිටියනේ කිව්වලු. හරි ආන් මේ වගේ මෙයාගේ ට්‍රෙන් එක තමයි. මෙයා මෙතන ඉඳන් මේ පුෂ්ඨ තල්ලු කරාද ඉතින් මේ පුෂ්ඨ කියන්නේ කවුද මේ මුළු මේ කුටියමනේ. හරිද? මෙයා මෙහාට තල්ලු වෙන්න මෙහාට මෙහාට තල්ලු වෙද්දි මෙහාට බලයක් දෙනවා කියන්නේ අනේ මෙයාට තල්ලු කරන්න මෙයාට තල්ලු කරන්න දැන් අමාරුයි. තල්ලු කරනවා කරනවා තල්ලු වෙන්නේ. හරි අර තඩි පුපුව වගේ ඔයක් මහන්සියෙන් තල්ලු කරන්න හදනවා හදනවා ගානක්වත් නෑ. ආන් මේ වගේ වැඩ. හරිද? ඔබන් ඔන්න ඕකට තමයි කියන්නේ ඝර්ෂණය කියලා. හරි ඊට පස්සේ ඔන් ඝර්ෂණය ඇති වෙන හැටි දැක්කා නේ බලන්න. ආයි පාරක් මම කෙටියෙන් කියනවා. මෙයාට සාපේක්ෂව මෙන්න මෙයා මේ පැත්තට තල්ලු වෙනවා. මෙයාට සාපේක්ෂව මෙයා මේ පැත්තට තල්ලු වෙනවා. තල්ලු වෙද්දී මෙයා කියනවා යන්න එපා කියලා. මේ පැත්තට නම් තල්ලු වෙන්නේ මේ පැත්තට තල්ලු කරන්න පොළව මෙයා මේ පැත්තට තල්ලු කරනවා. මෙයා මෙයා මේ පැත්තට තල්ලු වෙද්දී පොළව මෙයාව මෙහාට තල්ලු කරනවා. මම දැක්ක. තල්ලු කරන්න හදද්දී වෙන බලයක් දීලා නවත්තලා තියා ගන්නවා. අලංකර්ෂණ බලයක්. අපි මේන්නේ ඇතිුණ බලයට කියනවා ඝර්ෂණ බලය කියලා. අපි මෙහාට දාමු අලිත දිශාව. හරිද? ඊට පස්සේ ගීවා නිව්ටන්ගේ තුන්වන නියමය කියලා කතාවක්. මොකද්ද? සියලුම ක්‍රියාවන් වලට ප්‍රතික්‍රියාවක් ඇත. හරි. අපි ඒක ගැන කතා කරමු ඊට කලින්. මේක ලස්සනට හද ගන්න. මේ විදිහට පෘෂ්ඨ දෙකක් තියෙනවා. මේ තියෙන පොළව පෘෂ්ඨේ නම් කරගන්න. මේක ලී කුට්ටියක්. මේක දීපුක්තිය. මේ දෙන දීපුක්තිය පෘෂ්ඨය. මේෙන් ඇති වුණා බලයක්. අපි යාට කියනවා ඝර්ෂණ බලය. මම කලිත වෙන්නේ මේ මේ පැත්තට. හරි මේක අද ගන්නකෝ. තව වෙලා වුණේද? අද පාඩම හොඳට තේරුම් ගන්නද? මොකද රචනා මේ අපේ මේ ඉරිදා ලියන්න වෙන පේපර් එකේ ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේකෙන් එහෙම දාලා ඈ. ආයෙත් වාතේ දාට කියන්න එපා. සෑම් පේපරේ අමාරුයිද? උගන්නපු ඒවා තිබ්බෙත් නෑ සර්. අනේ මේ වගේ පේපර් එකක් නම් එන්න එපා. ඔහොම කියන්නේ එන්න බෑ. හොඳ ලස්සන පේපර් එකක් තියෙන්නේ. මාත් උත්තර හදාගත්තා. ඒකට ප්‍රශ්න ඇහෙන්නම හරි.
ආයි නියමෙටම හදලා තිබ්බා පේපර් එක. හරිද? ඔය කට්ටිය ඉරේ පේපර් එක තමයි 20ක් විතර කියන සෑහෙන ලොකු ගණක් වෙයි. හරි. එන්න. හරි. අර නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අපි යන්න. හරිද? දැන් නිව්ටන් කීවා ඔයා මොකක් හරි ක්‍රියාවක් කරොත් ඊට විරුද්ධ ක්‍රියාවක් ඇති වෙනවා කියලා. ඔයා මෙහෙම අතින් කනට ගැහුවොත් ඔයාගේ කණින් අතට ගහනවා. අතින් කනට ගහනවා කණින් අතට ගහනවා. එක. ඒ වගේ වැඩේ කියන්නේ නේ? පෘෂ්ඨය දිනවනේ. දැන් හරි ඕන් දැන් බලයක් ඇති වෙනවා පෘෂ්ඨයෙන් මෙයා මේ පැත්තට ඇති කරනවා. ඒ වගේම. ඒ වගේම හරිද? ඔයා යන්න එපා කියලා මේ පොළවේ මෙයා මෙහාට තල්ලු කරනවානේ. එතකොට කරනවානේ ආ ඉද්දපංගෝ කියලා. හරිද? මාව තල්ලු කරනවා නම් මාත් තල්ලු කරනවා කියලා මොකද කරන්නේ? ලීවුට්ටිය. පොළොව මෙහාට තල්ලු කරනවා. හරි. පොළොව අරහෙට තල්ලු කරනවා. මේ වැද්ද නේ? හරි. ඕ කොහොම වැඩ වෙනවා. මේ දැක්ක. මම මෙහාට තල්ලු කරනවා ඊටත් වෙනවා වෙනෝ වෙද්දි මෙයාගේ මෙයාව පොළවෙන් ඇතිවන දර්ශන බලය. හරි. ඊට පස්සේ පොළවෙන් ඇති වුණා දර්ශන බලයයි. ආ පොළවෙන් හරි උඹ මාව තල්ලු කරනවා නම් මම උඹව තල්ලු කරනවා කියලා ඔය කරන්නේ. ආ ඉතපන් පො දෙන්නම් කියලා ඌත් තල්ලු කරනවා. ඌත් තල්ලු කරනවා. මරු වැඩේ. එක. මෙයා කරන්නේ පොළව තල්ලු කරනවා. හරි. ආයේ පාරක් මේ රූපෙම නැගන්නකො. ආයේ පාරක් මේ රූපෙම නැගන්නකො. එච්චර නම් කරන්න ඕනේ නැහැ. පුත්තරම යම් කුප්පුන්නේ. මේක ඇඳගෙන මේක දාන්න ලී කුට්ටිය කියලා මේක දෙතනින් දාන්න පොළව කියලා මේ මේ බලයට දාගන්න පොළෝ කුෂ්ඨය මගින් ඇති කරන මෙතන අපුරු ලස්සන ඉන්න කට්ටියට පැහැදිලි නැතුව ඇති. හරි රූපය අඳගන්න මම ඊට පස්සේ ලස්සන දෙන්න. මේ රූපය නගන්න පොටුවක් ඇන්න එකක් ගැහුවා මේකට දැම්ම ලී කුට්ටිය මු පොඩු හරි මෙතෙන්න දාගන්න ඒ කියන්නේ මේ මේ බලය මේ මේ බලයට කියනවා ඒ කියන්නේ පොළොවෙන් ලී කුට්ටිය තල්ලු කරන ඝර්ෂණ බලයට අපි කියනවා පොළොව පෘෂ්ඨය මගින් ඇති කරන ඝර්ෂණ බලය පොළොව පෘෂ්ඨය මගින් ඇති කරන ඝර්ෂණ බලය පොළොව පෘෂ්ඨය මගින් ඇති කරන ඝර්ෂණ බලය. එහෙනම් මු මොකද? පොළොව පෘෂ්ඨය මගින් ඇති කරන ඝර්ෂණ බලය නම් මු ලී පෘෂ්ඨය මගින් ඇති කරන ඝර්ෂණ බලය. හොඳයි. අද ගොඩාක් හොඳ රසවත් පාඩමක් තියෙන්නේ. තාම බෝරින්. බලන්න. මෙයා ලී පෘෂ්ඨය මගින් ඇති කරන ඝර්ෂණ බලය. හරි. ඕන් දැන් අපි යන් ආපහු අර පුටුව තල්ලු කරන වැඩේට. මම දැන් කියවලා කියලා එපා වෙලා තියෙ. ආයෙ යන් කර පුටුව තල්ලු කරන වැඩේට. අපි ආවෝ යන් පුටුවක් තල්ලු කරන්න. හරි ඈ. ඕන්න කරන වැඩ ටික බලමු ඈ. මුන් දෙන පොළොව උඩ තඩි පෙට්ටියක් තියලා තියෙනවා. මේ කෝටු විතයි යාළුවා.
අරකව තල්ලු කරන්න මේවා කරනවා. හරිද මේ? මෙයා මෙයාව තල්ලු කරන්න නගලනවා. දිලිෂා නාය පොඩ්ඩක් ගෲප් එකේ දාන්න මැසේජ් එක මේ නමෙන් එන්න එපා මේ මෙදීලා දින අංගෙන් එන්න කියලා. හරි දාන්න. හතර දෙනෙක් විතර වගේ ඉන්න වේඩින් රූම් එකේ නමෙන් ඇවිල්ලා කරන්න දෙයක් නැහැ ගන්න එක උව. හරි. හරි. මේ ඕන් දැන් තල්ලු කරනවා. මේ කියන්නේ අර ඔයක ඔයාට තල්ලු කරගන්න බැරි අර යක්ෂ කුදු ඈ. ඕනේ. බලය මයින් එකේ මොකද්ද? බලය මයින් එකේ. ඕනා එහෙම නේ. ඔන්න අපි මේ බෝයි නිව්ටන් 10ක බලයක් දෙන්න බලන්නේ නේ. බලවේගයට දෙන්නවා. නිව්ටන් 10ක බලයක්. නිව්ටන් 10ක බලයක්. තල්ලු කරලා හම්බල. චලනය වෙන්න ගියා ගානක්වත් නැහැ නිකන් අර අලියෙක් නෑ අර කූඹියෙක් ගිහිල්ලා නිකන් අලියෙක්ව තල්ලු කරන්න හදනවා වගේ වැඩක් නෑ. හරිද? ඉදාම ඕන නෑ. තලින්ද නොවේ. එමද කියලා ඊට පස්සේ ඕ මෙයා දැන් බලය වැඩි කරගන්න එක පාට් නිව්ටන් 50කට විතර 50කට නෑ හෙච්චර වැඩි අපි නිව්ටන් 15ක් විතර දාමු නිව්ටන් 15කට විතර වැඩි කරනවා බලය කලින්ට වඩා දැන් හරි කූබියා හොඳට කාලා දැන් එගෙම හදාගෙන නිව්ටන් 15කින් දෙන්නම් වැඩි කියලා අර අලියව ගිහිල්ලා තල්ලු කරන්න හදනවා ඇරි අලියන්නේ නෙවෙයි ගානක්වත් ඊට පස්සේ කූඹියා තේරුම් ගන්නවා වැඩේ හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ හරිද? ඔය කූඹියා ඉන්න තැනට එකපාරට අර මේ උල්කාපාතයක් වැඩිලා හරිද උල්කාපාතේ තිබ්බ මේ රසායනික ද්‍රව්‍යයක් නැගින් මේ කූඹියාව ලොකු යෝධයෙක් කරනවා. කාටුන් වල එහෙම වෙනවා නේද? අන් ඒ වගේ වැඩක් වෙනවා නේ. ඊට පස්සේ දැන් ඔය කූඹියාට යොදන්න පුළුවන් මෙච්චර ඉතන බලය. නිව්ටන් 10 ලොකු බලයක් ඈ නිව්ටන් 1000ක් විතර වගේ ගිහිල්ලා කවුරු තල්ලු කරනවා අම්මට කි ඕන් තුට්ටක් දැන් මේ අලියා තල්ලු කරනවා අලි නිකන් මෙහෙම වෙනවා නිකන් අර අනේ මෙහෙම ඉන්නකොට නිකන් ඕහ් වගේ නිකන් අර චුට්ටක් චුට්ටක් නිකන් ගැස්සෙනවා අනේ චුට්ටක් ගැස්සিলা නිකන් ඕන් තල්ලු වෙන්න හදනවා නේ අපි දාමුකෝ කලිත වීමට ආසන්න කියලා හැබැයි ඔය ඊට පස්සේ නිකන් මෙයා ගිහිල්ලා මේ කූඹියා 1000කින් ජීවත් හරි මූ හෙල වෙනා වගේ මට නිකන් 500කින් වගේ වැඩි කර ගන්න පුළුවන් කියලා නිකන් 500ක් හරි 800ක් විතර දාන්න මේ උටන් 800ක් 900ක් විතර දැම්මත් ඒ චලිත වෙන්නේ නැහැ ඊට පස්සේ කරන වැඩේ තමයි ඊට පස්සේ අපි අර යෝධ බල යෝධ තියෙන අපේ කූඹියා ඒ කියන්නේ මෙයා කූඹියා නෙවෙයිනේ අපේ මනුස්සයා. හරිද? අනේ මේ මනුස්සයා මනුස්සයෙක්ට කෙල්ලක් කියලා නේද? අනේ මේ මේ කෙල්ල මේ පුටුවට දෙනවා බලයක් මේ මෙච්චර ඉතින්. නිව්ටන් 1001. 1000ට වඩා වැඩි. අනේ ඉතින් දැන් ඕන් තල්ලු වෙනවා. ඇයි 1000ට වැඩි? ආ මුත්තට තල්ලු වෙනවා. ආයි ඩලිද වෙනවා. ළඟ තියෙන මොකක් හරි තඩි පොතක් ගන්න මට මේ වෙලාවේ පේනවා ටිකක් හොඳ තඩි පොතක්. මල්ල සේකරයි ඈ. හරි මේ මෙයාගේ පොතක් කරන්න. ඔයා මේසෙ උඩ තියලා බලන්න මෙයාව තල්ලු කරන්න කොච්චර වගේ බලයක් දෙන්න ඕනේ කියලා. පළවෙනි ඊට කරන්න තියෙන්නේ මෙයාව තියලා අගන්න ඕකක් හරි ටිකක්. මේ වගේ ටිකක් මේ මල්ල සේකර පොත තියෙනවා නම් ගොඩක් හොඳයි. හරි ගන්නකෝ. අරන් මේ මෙහෙම නිකන් සුඩංගිල්ලෙන් නිකන් තල්ලු කරලා බලන්න මොකද? නිකන් නෝමල් තල්ලු කරන්නේ තුප්පි වලය දෙලි නිකන් තල්ලු කරලා එළ වෙනවා කියලා බලන්න වෙන්නේ
ඊට පස්සේ නිකන් සුළු ඇගිල්ලෙන් උඩරේ ට්‍රයි එකක් දාලා සල්ලු කරලා බලන්න. ටිකක් හෙලවෙයි ඕ නැති. ඊට පස්සේ හොඳ ඇඟිලි දෙකක් කරන් සල්ලු කරලා බලන්න. ආ ටිකක් සල්ලු වෙනවා. ඊට පස්සේ අත්තම තියලා වැටි කරලා බලන්න. ඔයාට එන්න එන්න තේරෙයි අර චූටි බලයට වඩා එන්න එන්න අර බලය වැඩි කරන්න මෙයා නිකන් තලිත වෙනවා කියලා. මට ඔන්න ඕක තමයි කියන්න ඕනේ උඹ. පොඩි බලයක් දුන්නා හරියට. ඔය මේ මෙයාව චලිත වෙන්න දෙන්නේ නැතුව හරිද? මෙයාව චලිත වෙන්න වෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න භයානක බලය තමයි ඝර්ෂණ බලය. හරිද? අරුට චලිත වෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න බලයට අපි කියන්නේ අර කලින් කීවේ ඝර්ෂණ බලය හින්දා තමයි වෙන්නේ. ඔන්නෑ. උන් ඝර්ෂණ බලයට මෙයා දෙන ඝර්ෂණ බලයට නිව්ටන් 10ක් දෙනවා. ගානක්වත්. නිව්ටන් 15ක් දෙනවා. ගානක්වත්. හරිද? කොහොම වැඩි කරලා නිව්ටන් 900කුත් දෙනවා. ලොකු ගාන. ඔය නිව්ටන් ගියා නේද ගන්නේ. වැඩක් නැහැ. හරිද? ඊට පස්සේ මෙයා නිව්ටන් 1000ක් දෙනවා. හරිද? ඔයන් දැන් ඝර්ෂණයට දැන් දරාගෙන ඉඳ අමාරුයි අමාරු නෑ වගේ. හරිද? එතකොට අනේ ඉතින් ඝර්ෂණයේ පොඩ්ඩක් නේද? එයා පරාජය බාර ගන්න චුට්ටක් හෙල වෙනවා. ඊට පස්සේ ඊට වඩා බලය වැඩි කරන්න මෙහෙම බලය දෙද්දි මොකද වෙන්නේ? අනේ මෙයා ලස්සනට ඔහොම චලිත වෙනවා. හරිද? ඊට වඩා බලය දෙන්න චලිත වෙනවා දැක්කද? ඝර්ෂණයට බලය දුන්න මන්තරාගෙන ඉති අවුලක් නෑ මම ඔයාව යවන්නේ කොහෙවත් නෑ මම ඔයාව හෙලෙන්නවත් දෙන්නේ නෑ කියලා හිතුවා. හැබැයි හරියේ නෑ නිකන් 1000ක් දුන්න ගම හරියේ නෑ. අනේක අර දෙන්න පුළුවන් උපරිම බලය. අර ඝර්ෂණයට දරාගෙන ඉන්න පුළුවන් උපරිම බලය. අපි දානවා නමක්. ඒ මෙහෙම නමක්. හරිද? මම මෙතන කියනවා. සීමාකාරී ඝර්ෂණ බලය. හරිද? දෙන්න මෙතන. ඒ කියන්නේ 1000. අර චලිත වෙනවා නෑ. චලිත වෙනවා නෑ. අර හෙලුණ වෙලාව. අන්න යාට අපි කියනවා දෙන්න මෙහෙම. හරි. ඊට පස්සේ මේක හරි වයන් දිගරේ. ඊට පස්සේ දැන් මේ අර ඝර්ෂණයට දරා ගන්න පුළුවන් බල ටික තියෙන එක නිව්ටන් 10 දෙනවා. 10 ගානක් නේ. 20 දෙනවා, 30 දෙනවා, 100 දෙනවා, 900 එකකට ගානක්වත් නැහැ. හරිද? මේ වගේ බලයන් වලට අපි කියනවා එච්චර වෙලාවක් දරාගෙන ඉන්න අපි අර ඝර්ෂණ බලයට අපේ නිකන් අර මේ නිකන් අර හෙලවෙන්න දෙන්නකෝ අපි තියාගෙන ඉන්නේ ඝර්ෂණ යාළුවට කියන නමක් වෙන්න මෙහෙම. පිටික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. පේනවනේ. ස්ථිතික ඝර්ෂණ බලය. ඊට පස්සේ දැන් අර දැන් එයාට දැන් දරා ගන්නද බැ. හරිද? අර නිව්ටන් 1000ක් පහු කරලා. හරිද? දැන් නිකන් නිව්ටන් 1000ට වඩා වැඩිපුර බලයක් දුන්න ගමන් තල්ලු වෙනවා මේ. 1000ට වඩා එකක් වැඩිපුර දුන්න ගමන් මේ අනේ හොඳට තල්ලු වෙනවා නේ මේ. චලිත වෙයි. 10 දුන්නා චලිත වෙනවා. දැන් ගන්න. ඒ වගේ වෙලාවල් වලට අපි කියනවා මේ වැඩි නේ.
ගතික ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය කියලා වචනයක් දෙනවා ගතිකයි කියන්නේ සෙලවෙනවා කියන එක ඔයාගේ සිතත් ගතිකයි නේද අන්හිවකට ඈ හරි හරි දැන් තේරුම් ගත්තනේ වැඩි අපි මොකක් ඕනෑම වස්තුවකට මේ වගේ සීමාකාරී ඝර්ෂණ බලයක් තියෙනවා මේ ලී කුට්ටියේ නම් සීමාකාරී ඝර්ෂණ බලය කීයද 1000යි ඒ වගේ ඊට පස්සේ මෙතන තියෙනවා මගේ ඩික්ෂනරිය තියෙනවා මම හිතනවා නිකන් මේකේ සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 70ක් 80ක් විතර වගේ අපි දාගමු දැන් පොඩි මාතෘකාවක් ඝර්ෂණයේ අවස්ථා දැන් ඝර්ෂණයේ අවස්ථා ඝර්ෂණයේ අවස්ථා හරි ඝර්ෂණයේ අවස්ථා කියලා දාගන්න ඝර්ෂණයේ අවස්ථා කියලා දාගන්න ඝර්ෂණීය අවස්ථා කියලා දාගන්න. එක ස්ථිතික ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණය දෙක සීමාකාරී ඝර්ෂණය ඝර්ෂණය බලය ඕනේ. තුන්වෙනි එක ගතික ඝර්ෂණය ස්ථිතික සීමාකාරී ගතික ඝර්ෂණ කියලා නන්දන ලක්ෂණ ලියා ගන්න. හරි. ඊට පස්සේ ඔයාගේ තියෙන ඔය CR පොත නිකන් කෑලි තුනකට බෙදා ගන්න. සමානව. සමානව පොත කෑලි තුනකට බෙදා ගන්න. ඔයාගේ මේ පොත නම නමලා කරලා ගන්නට එහෙම කෑලි තුනකට බෙදා ගන්න. හරි. මේව කැරි තුනක බෙදාගෙන මේ මැදින් ලියන්න ඝර්ෂණය කියලා ලියන්න මැදින් මෙහෙම ඝර්ෂණය කියලා ලියලා ඊට පස්සේ මේ මෙහෙම දාන්න අර කොහොම දුරාවලියක් දාලා මෙයාගෙන් ලියන්න පිටික ඝර්ෂණය සීමාකාරී ඝර්ෂණය ගතික ඝර්ෂණය කියලා මේ මෙහෙම ලස්සනට තුනක් ල හරි මම විනාඩියක් දෙන්න හරි නේද? හරි. දැන් මේ මෙහෙම ලියාගමු. ලියාගන්න මේ ස්ථිතික ඝර්ෂණයට දාලා. හරි. මෙතන යටි ලියාගන්න. බලයක් යෙදුවද චලිතයක් නොමැති අවස්ථාවේ චලිතයක් නොමැති අවස්ථාවේ ඝර්ෂණ බලය
චලිතයක් නොමැති අවස්ථාවේ ඝර්ෂණ බලය එතන යටින් පොඩි පොයින්ට් එකක් දාලා නිකන් තරුවක් වගේ දාලා දෙනවා තමයි නෑ මේක දෙන්නම්කො තමයි කියන්න පොඩි පොයින්ට් එකක් දාලා යන්න මෙහිදී යොදන බලය ඝර්ෂණ බලයට සමාන වේ. මෙහිදී යොදන බලය ඝර්ෂණ බලයට සමාන වේ. ඒක ගැන නම් ඒ කියන්නේ මෙහෙමයි ඈ මේ වෙලාවේදී ඔය මේ සීමාකාරී ඝර්ෂණ වෙලාවේදී මම නිව්ටන් පහක් දුන්නොත් ඝර්ෂණ බලය නිව්ටන් පහක් දෙනවා පහට පහ සෙට් වෙලා නිශ්චල හරිද 20ක් දුන්නොත් කියද 20ක්ද 30ක් දුන්නොත් 30ක් වෙනවා හරි ඊට පස්සේ මේක ලියාගන්න සීමාකාරී ඝර්ෂණ බලය කියන එක ඒක ඇටින් ලියාගන්න ඒක ඇටින් ලියාගන්න බලයේදී යාන්තමින් චලිතය ආරම්භ කරන අවස්ථාවේ ඝර්ෂණ බලය ඒ කියන්නේ මෙහෙමයි මේ සීමාකාරී අවස්ථාව කියනහර හෙළවෙන්නේ නැහැ වගේ අවස්ථාවේදී තියෙන ඝර්ෂණ බලය හරි මේ මෙලියන් ඩෝන් ටිකට අද්දා ලියලා ඉවර කරමුකෝ ඊට පස්සේ උනන්දි මේක ගතික ඝර්ෂණ බලය චලිත වෙන අවස්ථාවේදී පවතින ඝර්ෂණ බලය චලිතන අවස්ථාවේදී පවතින ඝර්ෂණ බලය මෙතෙන් නැකම් මොනවා හරි තේරුම් නැත්තම් කරුණා කරලා අත උස්සන්න නැත්තම් මම මැසේජ් එකක් දාන්න. හරි හරි දැන් තියෙනවා අපිට කරන්න පුළි ප්‍රැක්ටිකල් වගේක් හරිද මේ ඝර්ෂණය ඇති වෙන්නේ ඇයි මොකක්ද ඝර්ෂණය ඇති වෙන්නේ මේ ඝර්ෂණය මොකට ඔන්න ඔය ප්‍රශ්න වලට අපි දැන් උත්තර බලමු එන්න ඝර්ෂණය සඳහා බලපාන සාධක පරීක්ෂාව ලියාගන්න ඔය කට්ටිය අච්චු පුතේ ලස්සන්ට ඔය පරීක්ෂණ දුන්න ලස්සන්ට දිනන
හරිද? ඇත්තටම කිව්වොත් මේවා තමයි එකට ඉස්කෝල්දි කරගන්න ඕනේ ප්‍රැක්ටිකල්. හරිද? ඉස්කෝල්දි හරි ගෙදරදි හරි කර හැකියි මෙහෙම. දුනුතරයාලියක් තියෙනවා නම් ඔය කට්ටිය රෝග කරගන්න ටිකක් හොඳට ලේසි. අරු මෙතෙන් ගිහවල දුනුතරයාලි නෑ නේද? මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. මට තප්පරයක් හරි සාදක ඔන්න බලන්න යන්න හරි ඔය කට්ටිය ගාව තියෙන කැමති මොකක් හරි නිකන් ඝනකාභය හැඩේ වගේ මොකක් හරි වස්තුවක් ගන්න. මංගාවත් අනේ එහෙම වස්තුවක් ඉන්නවා ඕන දෙයකට අපේ මලරසේකර මාත්‍යයන් ඉන්නවා මංගා. හරිද? ඔය කටිය ගන්නෝ කැමතිද? එහෙනම් මල්ලසේකර මහත්තයා ආරං වැඩේට ලැස්ති වෙන්න. හරිද? මෙහෙම හරි කරමු පරික්ෂණය මොනවා කරන්නද? හරි. මේව තියාගන්න ඔය කට්ටිය මේ සුඩින් ලස්සන බාණ්ඩේ. හරිද? මෙහෙම තියාගෙන දැන් ඊට පස්සේ කරලා බලන්න මෙහෙම වැඩ. මේ මේ අතර තියලා, ඒ කියන්නේ ඔය කට්ටිය කැමති පුස්තයක් බලන්න. අරන් මේ මෙහෙම තියලා තල්ලු කරලා බලන්න නිකන් කොච්චර විතර බලයක් ඕනේ කියලා. මේ මෙච්චරක් විතර මට නම් ඕනේ බලයක්. හරි එහෙම කරලා බලන්න නිකන් චලිතය කරන්න චලිත කරන්න නිකන් කොච්චර වගේ බලයක් දෙන්න ඕනේ වුණාද කියලා. ඒක හොඳට ඔයාගේ අතට දැයින්න දෙන්න. හරි මේක රෙකෝඩින් එක බලන කට්ටිය මේක නවත්තලා වැඩේ කරලා බලන්න. හරි ඊට පස්සේ මේකේ මේ බිම තියලා තියෙන මේ මේ පුෂ්ඨේ මාරු කරලා බලමු. මේ වගේ. එහෙම කරලත් අර විදිහටම අර අර කලින් දුන්නා වගේම ඒ විදිහටම ඇගිල්ලේ නිකන් බලය දීලා බලන්න කොච්චර බලයක් දෙන්න ඕනේද කියලා. හරි. ඊට පස්සේ මේ විදිහට තියලා නිකන් බලන්න. මේ විදිහට තියලා බලන්න නිකන් බලය දීලා. ඔය කට්ටියට පුදුමේ කියන්නේ ඔය අවස්ථාවන් තුනේදීම ඔයාට දෙන්න වෙන්නේ එකම එක බලයයි. හරිද? ඔයාට දෙන්න වෙන්නේ එකම එක බලයයි. හරිද? ඔයාලට දෙන්න වෙන්නේ එකම එක බලයයි. මොන අවස්ථාවකින්ද? හරි. අපි ගමු නිකන් මේ වෙලාව ඝන කාභයක්. ඈ. ඔන්න පළවෙනි අවස්ථාවේ මම ගන්න බේම් මේ පෘෂ්ඨය. අපි දු බේම් ඉඳලා කාර්යයක් තියෙනවා. හරි. ඔය අවස්ථාවේදී දෙනවා බලය. අපි දාමු මේකේ අවස්ථාව. අවස්ථාව ඔන්න එක අවස්ථාවක් ඊට පස්සේ මෙහෙම අවස්ථාවක් මම දෙනවා න්යායට ආමේ අපි ලස්සනට දාගමු අනේ දේ න්යායට A B C කියලා ආමේ අතර මේ B කියන්නේ මේ මේ යට පුෘෂ්ඨය හරි ඔන්න ඊට පස්සේ මම කරන වැඩේ මෙයාගේ පෘෂ්ඨ මාරු කරනවා අර පෘෂ්ඨ මාරු කරලා කියන්නේ නැහැ මේ ඉන්නේ B එතකොට මේ ඉන්නේ ඉක කෙනා ඒ වෙනවා මෙයා C වෙනවා හරි ඕන් දෙවෙනි අවස්ථාව මන් ටිකක් මාරු කරලා තියෙනවා ඊට පස්සේ අනිත් අවස්ථාවේදී
අර ඔව් මෙතන යටේ දැන් යටේ ඉන්නේ C එයා B නියම් ඕම ඔය වගේ අවස්ථා තුනක් තියලා ඔයාගේ පොත හරි මොකක් හරි ඔයාගේ තියෙන ලී කුට්ටිය හරි මොකක් හරි කමන්නේ මෙහෙම ලස්සනට පැත්ත මාරු කරලා කියලා බලන්න දෙන්න ඕනේ බලය ඉතින් පළවෙනි අවස්ථාවේ ඉඳ F1 කියලා බලයක් දෙවෙනි අවස්ථාවේදී F2 කියලා බලයක් තුන්වෙනි අවස්ථාවේදී F3 කියලා බලයක් අපි දෙමු F1 F2 F3 කියලා බලන්න ලස්සනට දෙන්න හරිද ඔන්න ඔහොම බලතුනක් තියෙනවා එයාලට කියන්න අනේ හරිද ඔයා දුනු තරහදීකින් හරි මුඛකින් හරි බැලුවොත් එයාට මාර වැඩක් වෙනවා මේ මෙහෙම F1 F2 F3 කියන තුන් දෙනාම සමාන වෙනවා මෙයාව නිකන් අර සීමාකාරී අවස්ථාවක් තමයි සලකන්නේ මේකෙදි අර නිකන් ඔන්න මෙන්න අවස්ථාවේදී දෙන බලය මෙයාගේ F1 මෙයාගේදී අර ඔන්න මෙන්න දෙන බලය 2 මෙයාගේ 3 ඔය තුනම සමාන වෙනවා හරි එකම එකම මේසෙ උඩ තියලා කරන්න වැඩි ඈ එකම මේසෙ උඩ තියලා වැඩේ කරන්න හරි හැමෝම ලියමු එකම පෘෂ්ඨයක් මත යන්න ආමේ දැන් සාදක කියලා ලිව්වනේ සෝරි ඈ සාදක කියලා ලිව්වනේ කට්ටිය මාතෘකාව යටින් ලියා ගන්න පළවෙනි පරීක්ෂණය හරි ක්‍රියාකාරකම එක කියලා හිතා ගන්න. ක්‍රියාකාරකම එක කියලා හිතා ගන්න. අපි ක්‍රියාකාරකම කියලා දාලා යනවා. එකම පෘෂ්ඨයක් මත මුහුණත වෙනස් කරමින් එකම පෘෂ්ඨයක් මත මූණත වෙනස් කරමින් මූණත වෙනස් කරමින් මූණත වෙනස් කරමින් මූණත වෙනස් කරමින් සීමාකාරී ඝර්ෂණ බලය පරීක්ෂා කර සීමාකාරී ඝර්ෂණ බලය පච්චා හරිද සීමාකාරී ඝර්ෂණ බලය පච්චා හරිද හොඳයි ඊට පස්සේ හැමෝම දාගන්න වෙන්න මේ මේ රූප ටික ලස්සන තනිය අරගන්න ඕම මං අයින් මම ෆොටෝ එකක් ගෲප් එකකටත් දාන්නම් හරි ඔබ හැමෝටම දැන් ෆොටෝ එකක් හරි F1 F2 F3 ලියගන්න මේ මේ රූප තුන යටින් කියලා මෙතන ලියගමු අවස්ථා තුනේදීම යෙදූ බලයන් සමාන විය අවස්ථා තුනේදීම යෙදූ බලයන් සමාන විය අයියෝ දෙක මේ මොන අත පෙරළුවත් වැඩක් නැහැ හරි මොන අත පෙරළුවක් වැඩ නැහැ හැම වෙලාවෙම මේ එකම බලය අනේක හැම වෙලාවෙම එකම බලය ආමෙන් එහෙනම් මේ වෙලාවෙදි මේ අර ලොකු කෘෂ්ඨය තමයි බිම තියෙන්නේ ලොකු කෘෂ්ඨයක් කියන්නේ මොකද්ද වර්ගඵලයේ ලොකු වර්ගඵලය එතකොට මේ ඒ වර්ගඵලයේ තිබ්බ කියන ඒ වර්ගඵලයේ කියන්නේ ටිකක් මේ පොඩි වර්ගඵලයක් නේ සී වර්ගඵලයේ කියන්නේ නිකන් ඒ ඒ වර්ගඵලය වගේ නිකන් ඊට වඩා ටිකක් එක මේ වෙනස් වෙච්ච වර්ගඵලයක් ඉතින් දැක්කද මේ අපි මේ පරීක්ෂණයේදී කරේ වර්ගඵලය වෙනස් කරලා බලුවා
හැබැයි වර්ගඵලයේ වෙනස් කරාට ඝර්ෂණයට ගාණක් නැහැ. නේද? ඝර්ෂණ බලයට ගාණක් නැහැ. අයියෝ එහෙනම් අන්න අපි ලිව්ව හැකි නිගමණය කියලා දාගන්න නිගමණය කියලා යටින් ලියමු අපි. නිගමණය ඝර්ෂණ බලයට වර්ගඵලය බල නොපායි. වර්ගඵලය බල නොපායි. හැබැයි නිකන් හිතෙනවා නේද එහෙම බලපානවා කියලා. ඈ දැන් මේ මේ හිතන්න ඔයා ගන්නවා නිකන් මේ වීගෝණියකුයි වීගෝණිය යටේ නිකන් නිකන් ඉච්චර වර්ගඵලයක් නැහැ නේද උඩ උර කොහොම අතර තිබ්බහම ඊට වඩා නිකන් අර මේ ඩෙස් එකක් එහෙම තල්ලු කරන එක නිකන් මේ සිනේ ඩෙස් වල මොකද අර ඩෙස් වල තියෙන අර ඕම චූටි චූටි කකුල් හතරක් නේද ඔහොම ඔහොම චූටි චූටි කකුල් හතරක් නේද ඒ වර්ගඵලයේ අඩුයිනේ අර වීගෝණිය තියෙන අර මුළු කවරේ සයිස් එකකට වඩා ඒත් අනේ දෙන්නගෙම තියෙන අර නිකන් අර තල්ලු කරද්දි අර වීගෝණිය අමාරු ඩාටි දෙනවා අම්මාට ඉතින් වීගෝණිය වර්ගඵලය වැඩි බිමට ගෑවෙන වර්ගඵලය වැඩි ඒකින්ද තමයි මේ ඝර්ෂණය වැඩි කියලා එහෙම නැහැ දැන් ඉඳන්ම කටි දන්නවා නේද එහෙම කිසිම බලපෑමක් වෙන්නේ නැහැ හරිද මම හිතන හැමෝටම වැඩේ පැහැදිලි කියලා හරි ඔන්න එන නිගමනය කරා අපි වර්ගඵලය බලපාන්නේ නැත හරි හරි ඊට පස්සේ දාගමු ක්‍රියාකාරකම අංක දෙකම අපි අර ලියුවානේ මෙහෙම නේද ක්‍රියාකාරකම අංක එක කියලා මතක ලියවා ආන් එතනින් එහා ඉස්සරහින් දාන්න වර්ගඵලය එතන ඉස්සරහින් දාන්න වර්ගඵලය ඝර්ෂණයේ වර්ගඵලය ඝර්ෂණයට බලපෑම කියලා අයියෝ මේ ගිමන් මේ ලිවි මේ රුනේ අර මේ අර කින්න මේ කට්ටිය ලිවින් රූම් එකේ ඒක මම දැන් දැක්ක කියන්නේ මොකද ඒක අර වේව් මේ අර පල්ලට වෙලා දින්න මම අද යා ලිස්ට් එක පොඩ්ඩක් පල්ලට වෙලා දින්න හරිද ඔයා ලිව් ලිස්ට් එක ලාගෙන හරි එහෙනම් ඔන්න අපි වර්ගඵලය පරීක්ෂා කරා වර්ගඵලයෙන් කිසිම බලපෑමක් සිදුවන්නේ නැහැ එහෙනම් අපි යන් දෙවෙනි එක නේද මම ගිය සතියේ කරා නිකන් අමුතු බලයක් වෙන්න මෙහෙම අර නිකන් මොකක් හරි වස්තුවක් බිම තිබ්බට පස්සේ ඈ අර ඇටි වෙනවා කියලා නේද මොකක්ද අර ප්‍රතික්‍රියාව අභිලම්භ ප්‍රතික්‍රියාව මේ අමුතු වචන කියවන්න එපා අභිලම්භ ප්‍රතික්‍රියාව ඈ හරි අභිලම්භ ප්‍රතික්‍රියාව එහෙනම් අපි දියමු ක්‍රියාකාරක මංක දෙක අභිලම්භ ප්‍රතික්‍රියාවේ බලපෑම අභිලම්භ ප්‍රතික්‍රියාවේ බලපෑම මොකද්ද කියනුනේ අභිලම්භ ප්‍රතික්‍රියාවේ බලපෑම අභිලම්භ ප්‍රතික්‍රියාවේ බලපෑම හරි ඒකෙදි තියෙන්නේ මරු වැඩ ඈව කට්ටිය මේක ඔය කට්ටිය හැමෝටම කරන්න පුළුවන් වැඩ ගන්න කැමති පොතක් ගන්න ඔය කට්ටියගේ තියෙන මේක ගන්න හරිද ඔව් මම මේකෙදිත් අවස්ථා තුනක් සලකනවා ඈ කැමති පොතක් ගන්න ඒ පොත තියලා තල්ලු කරලා බලන්න අර සීමාකාරී ඝර්ෂණ අවස්ථාව එනකන් ඈ මේ ඇඟිල්ල කියමුක හැම වෙලාවෙම මේ ඇඟිල්ලම ගන්න කොහොම තල්ලු කරලා බලන්න බලයක් ඒක නිකන් අර හිතේ නිකන් ඔය කොහොම නිකන් අර ඇඟට දැනෙනවනේ ඒක නිකන් පොඩ්ඩක් නිකන් හොඳට ඔළුවේ තියාගන්න ඈ ඔව් මම ඒක අඳින්න ඈ අදින්න බෑන් ලියවෙන්නේ බෑ ඈ අමම දැන් 2D අදින්නේ ඕන් එක වස්තුවක් දුන්නා F1 ආවා පළවෙනි අවස්ථාව ක්‍රියාකාරකුන් දෙන්න
මොකද්ද අභිලම්භ ප්‍රතික්‍රියාවේ බලය? ඕ මම පොතක් තියලා තල්ලු කරලා බැලුවා. ඔන්න ඔයාට ආවා නිකන් එකට පොඩි නිකන් සෙන්ස් එකක් ආවා. ආන් ඒක නිකන් ඔලුවට දැක්කා. හරි අපි යන් දෙවෙනි අවස්ථාවට. දෙවෙනි අවස්ථාවේදී ඔයා ඒ පොත උඩට තව ඒ වගේම පොතක් තියලා බලන්න. ඒ වගේම එකක් නැති වුණාට කවන්නේ මොකක් හරි පොතක් තියලා බලන්න. මට ඕනේ මේ මෙයාට පටවන බර වැඩි කරන්න. හරිද? ඊට පස්සෙත් ඔයා බලේ දීලා බලන්න. හරිද? F2 කියලා ගමු ඔයාගේ. අර සීමාකාරී අවස්ථාව F2. හරි. ඊට පස්සේ ඔන්න අපි තුන්වෙනි අවස්ථාව වෙනවා. මම නිකන් 1 2 3 4ක් විතර දාන එකපාර. තෝ මේ F3 කියලා. ඔන්න අවස්ථාව තුන. දැන් මොකක් වෙයිද? නිකන් කරලා බලන්න හරි කරලා බලන්න මම විනාඩි දෙකක් කර දෙන්න. නිකන් කරලා බලන්නකො පළවෙනියට පොතක් කරන් තියලා කොහොම තල්ලු කරලා බලන්න. දෙවෙනියට පොතක් කරන් තියලා තල්ලු කරලා බලන්න. තුන්වෙනියට පොතක් පොත් දෙකක් විතර උඩින් තියලා පොත් හතරක් විතර තියලා තල්ලු කරලා බලන්න. මොකද වෙන්නේ කියලා මේ මේ බලයන් මොකද උනේ කියලා නිකන් හොඳට හිතන්න. මම මේකෙත් ෆොටෝ එක දාන්න. ඔන්න අපි මේ එන්නේ එන්න මුට පටවන බර වැඩි කරා. හරිද? මුට පටවන බර වැඩි කරනවා. ඔය බර වැඩි කරන්න වැඩි කරන්න එක දෙයක් වැඩි වෙනවා. මොකක්ද ඒ කියන්නේ? අභිලම්භ ප්‍රතික්‍රියාව කියන එක වැඩි වෙනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව කියන එක ඇති වෙන්නේ මොකක් හරි වස්තුවක් පොළවට යොදන බර අනුව. ඔයා හිතන්න. ඔයා පොළොවට නිව්ටන් 10ක බලයක් දෙද්දී දැන් 10 කියමු. ඔයා පොළොවට නිව්ටන් 10ක බලයක් දෙද්දී ඔයාට අභිලම්භ ප්‍රතික්‍රියාව දෙනවා නිව්ටන් 10ක. ඔයා බීත්‍යයට මෙහෙම නිව්ටන් 20ක විතර හොම් බලයක් දෙද්දී 20යි එතන 20කට වැඩි නිව්ටන් 100ක් කියමු. නිව්ටන් 100ක් විතර මෙහෙම බලයක් දෙද්දී බීත්‍යයෙන් ඔයාව නිව්ටන් 100ක් අභිලම්භ ප්‍රතික්‍රියාවක් කරා ඔයාව තල්ලු කරනවා. හරිද? ඒ මේ පොළවට මේ මෙහෙම මෙහෙම තල්ලු කරොත් පොළවෙන් මෙහෙම තල්ලු කරනවා අභිලම්භ ප්‍රතික්‍රියාව පිළිවෙල. ඔන්න ඕක වැඩි වෙනවා මේ පළවෙනි අවස්ථාවේදී 1යි. මේ ඒක තිබුණා වුණා. එතකොට මොකද වෙන්නේ? හරි මේ මෙහෙමයි R අපි ලකුණු කරන්න වෙන්නේ මෙහෙම. අපි ඉතින් මොකද පළවෙනි බේම් මෙහෙම තමයි මෙයාට ලම්බ කර R1. මොකද උනේ? එක මේක දෙකක් වුණ ගම. 2යි R. පළවෙනි එක R3 එක මොකද උනේ? දෙකක් දැම්මනේ. අම්මට කිරි R දෙකක් වුණා. මොකද උනේ? තුනක් දැම්මම. හතරක් දැම්මම වන්නේ. 4යි R වුණා. ආන් දැක්කද උනේ? R වැඩි වුණා. ඔයා බලන්න ඔයා R වැඩි වුණොත් අප්පා. ඕන්නේ. මේ මේ අවස්ථාවේදී හිම බලන්න තල්ලු කරන්න හිම ලේසියිද කියලා? හරි. ආන් දැක්කද? අපි මේ යටට දාන බලය අපි යොදන බර වැඩි කරා. යොදන බර වැඩි කරන්න මොකද උනේ? අනේ අර අභිලම්භ ප්‍රතික්‍රියා වැඩි වුණා. අභිලම්භ ප්‍රතික්‍රියා වැඩි වෙන්න හරිද දෙන්න ඕනේ බලයත් වැඩි වුණා. බලය වැඩි වෙනවා කියන්නේ මොකද්ද? ඝර්ෂණය වැඩි වෙනවා කියන්නේ. සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වුණා. ඒ කියන්නේ ඝර්ෂණයට අභිලම්භ ප්‍රතික්‍රියාව බලපානවා. ඔයා අපි අභිලම්භ ප්‍රතික්‍රියාවට සාමාන්‍යයෙන් ගණන් හදද්දි දාන්නේ කැපිටල් R. කැපිටල් R. අර මේ මේ මුලදී අපි ලිව්වනේ සමීකරණය බේ මෙහෙම. ඔන්න ඔහොම එක ලිව්වනේ මුලදී. ඈ? ආ මේ R වලින් කියන්නේ මොකද්ද මේ? අභිලම්භ ප්‍රතික්‍රියාව ගැන තමයි ඔය කීවේ. මම කියවනේ මොනවද කියලා කතා කරමු කියලා. හරිද? හරි මේක ඇඳගන්න ඇඳගෙන හරි ඕක ඇඳගන්න විනාඩිය දෙන්න
Hari apa mulia hari ini? Kalian lihat, mereka pada lihat nih. Jodhana bara, wedi watna. Jodhana bara, wedi watna. Abhilamba prati kriya vada wedi vi. Abhilamba prati kriya vada wedi vi. Abhilamba prati kriya vada wedi vi. Jodhana bara wedi venda. Abhilamba prati kriya vada wedi venda. Jodhana bara wedi venda. Abhilamba prati kriya vada wedi. Ini pas point kali ya mu. Garshana balayad wedi via. Mungkin ada namanya amat itu terus agak cakar pun lagi ada paper ini kan mau kudu ini gila. Hari apa lo? Hari, ini orang ini gila itu namanya woman. Sima kari garisnya balik itu ready bi. Karena ini agak mau niga mana ya gila. Yang kita bela orang nggak tahu sendiri. Ya kan nih gimana ya? Garshana balaya kerehi. Muka balap aja. Garshana balaya kerehi. Abhilamba prati kriya balap. Hari ini aku pikirin dia kan deh, ini kali ini. Garshana balaya kerehi. Abhilamba prati kriya balap. Artian. Karena balai kiri, abila apa pertikya, balai apa? Hari. Eh na? Orang apa? Negeri tiga. Wala podi beda, karena nanti benda mihem. Muka hari deh aku listan ini apa? Hari deh. Muka kari dia, listan nih mana itu, muka dengaran. Ada sini tuh mana itu, sini tuh kerjaan. Lihat apa lagi kan, muka dengaran. Ada jatuh kayaknya kerang gana mana dia, kita sini tuh kerjaan mana dia. Hari itu, eva gini beda, sama itu muka. Hari itu, mak garisnya balai itu balap apa nih? Ila ke sah dekay. Hari itu, ila ke sah dekay. Ila ke sah dek. Hari kriya kara kemangga tuh nak kira dah kan deh. Kriyakarakam angka tuna krushtaye swabhave balapayama krushtaye swabhave balapayama hari me vidhi katha karanne ona oya gan oyata ganna wenawa sinidu deepu sinidu nathi deepu hari me paya kiyagena Sini tu dek tu, sini tu nanti dek tu. Ada ganda itu, kami lihat gan. Mama nang yojana kerana memang. Ikat ganda ya lah, me. Untuk me. Sama ni normal, me seperti ada ready carry hamba apa nanti me seperti ala bantu me beri. Ikat untuk itu mendapu, untuk liquid tiak ganda. Ini pas se liquid tiak, tawal liquid tiak ganda. Ewa game mendapu kan, esai esai liquid tiak kerana. Eki oya lah, untuk me ready party apa yang kita galah bantu. Ready pergi apa? Reda kita kahal bantu itu kita pusing watai itu reda dia nani? Nih pusing watai itu reda dia nani? Terus muka deh reda me pusing wahila dia. Angin itu kita pusing muka terus pusing ani. Sama ani reda sini tu nani? Arab ini sehari ya kaya lah kaya ganda ni kan kapur reda kau ikat gar? Ready. Negeri ni kan ni. Entar prayo ni nanti kamar ni.
මේකෙදි ගන්න අවස්ථාවේ කියන කරන්නේ පළවෙනි අවස්ථාවේදී ගන්න අපි පිනිදු කුෂ්ඨය කියලා දාමු එතකොට F1 එයාට දාමු රළු කුෂ්ඨය එතකොට දෙන්න ඕනේ බලය F2 මේ වැද නැහැ හරි F1 දෙනවා පිනිදු කුෂ්ඨයකට F2 දෙනවා රළු කුෂ්ඨයකට හරි ඔය රූපේ ටාර් ගාලා එන ගන්නු පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව කියලා දාන්න අවස්ථාව ඉක්මන නැද ගන්න මෙහෙම ලියගමු සිනිදු පෘෂ්ඨයේදී කියන්න සිනිදු පෘෂ්ඨයේදී යෙදිය යුතු බලය සිනිදු පෘෂ්ඨයේදී යෙදිය යුතු බලය අඩු එකක් විය සිනිදු පෘෂ්ඨයේදී යෙදිය යුතු බලය අඩු එකක් විය සිනිදු පෘෂ්ඨයේදී යෙදිය යුතු බලය අඩු එකක් විය සිනිදු පෘෂ්ඨයේදී යෙදිය යුතු බලය අඩු එකක් ඒ වගේ රළු පෘෂ්ඨයේදී යෙදිය යුතු බලය රළු පෘෂ්ඨයේදී යෙදිය යුතු බලය වැඩි අගයක් විය රළු එන්න වෙන්න අමාරුයි රළු එන්න වෙන්න අමාරුයි වැඩි හැබැයි මේ සිනිදු එකේදී ආ මොකද මේ ඝර්ෂණයත් අඩුයි හොඳට මේ තල්ලු කරන හැම තල්ලු කරන්න පුළුවන් සිනිදු එකේදී ඝර්ෂණය අඩුයි රළු වුණාම ඝර්ෂණය වැඩි රළු අවස්ථාවේදී යෙදිය යුතු බලය වැඩි විය එහෙනම් දාගන්න නිගමනය නිගමනය වද ඝර්ෂණ බලය කෙරෙහි මොකක් බලපායි ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨයේ ස්වභාවය බලපායි පෘෂ්ඨයේ ස්වභාවය බලපායි පෘෂ්ඨයේ ස්වභාවය බලපායි දැන් ඉතින් මේ දැන් අර ගණන් හදන්න අර ගත්ත කියවන x සමානයි μ² කියලා එහෙම සූත්‍රෙකින් නොවෙනවා කියේ හරි පෘෂ්ඨයෙන් පෘෂ්ඨයට මේ මෙයාගේ වෙනස් වෙනවලු මේ මෙයාගේ මියු කියන අගය වෙනස් වෙනවලු පෘෂ්ඨයෙන් පෘෂ්ඨයට. ඒ කියන්නේ මොකක් හරි පෘෂ්ඨයක් රළුයිද ගොරෝසුයිද කියලා තීරණය කරන්න වෙන්න මේ මියු කියන එක. අපි ඔකට කියනවා ඝර්ෂණ සංගුණය අදාල නේ. හරි. මේ මියු කියන එක කියන්නේ මොකක්ද? පෘෂ්ඨය ඝර්ෂණය කරන රළුද සිනිදුයිද කියලා. ඔයාගේ හැම සිනිදුයිද නැද්ද කියලා නිකන් බලව. ඒතකොට ඊයේ මියු වර්ගයක් එහෙම වෙනස් වෙයි. අපි ඊට පස්සේ යන් ආ ඝර්ෂණ ඉවරයි ඔන්න ඝර්ෂණයේ තියෙන සම්පූර්ණයෙන්ම ඉවරයි ඊට පස්සේ අපි ලියමු ඝර්ෂණය කෙරෙහි තරු ලකුණක් දාලා ලියා ගන්න මේක ඈ තරු ලකුණක් දාලා ගැටිය මොකක් හරි නෝමල් පෑනක ලියන්න ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක රතු පෑනක් ගන්න ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක රතු පෑනක් කරන් ලියා ගන්න එක අභිලම්බ ප්‍රතික්‍රියාව එක අභිලම්බ ප්‍රතික්‍රියාව එක අභිලම්බ ප්‍රතික්‍රියාව ළමයි ඔය කට්ටිය මේ නෝට් එක හරියට ලියා ගන්න හරිද මේ කෝස් එක නෙමෙයි ඔයාලා ක්ලාස් නෙමෙයි මොනවා කරත් අන්තිමේදී විභාගයට කලින් දවසේ ඔය නෝට් එක විතරයි ඔයාගේ පිළිඩට එන්නේ හරිද
මේ තියෙන අවස්ථාවත් එක්ක ඔය කට්ටියට කවදාවත් ඔය කට්ටිය විභාගේ ලියනකම් මං හිතන්නේ ඉස්කෝලේ වැත්ත පළාතේ යන්න හම්බෙයි කියලා ඉගෙන ගන්න. හරිද? Zoom එකේ නෝට් ටීචර්ස්ලා කරයි. හරිද? මේකේ දෝ ඔය කට්ටිය නෝට් ලියන්න නැතුව ඉඳලා හුරු වුණොත් අනිවාර්යෙන් ටීචර් දෙන නෝට් එකක් ඔය කට්ටිය ලියන්නේ නැහැ. හරිද? මම කරන දේන් ඔය කට්ටියක ඔළුවට වදී හොඳට ලස්සනට ඝර්ෂණය කිව්වාම මේ මේ විභාගෙට මේ කියන්නේ විභාගේ පේපර් එක හද ප්‍රොෆෙසර් වුණත් උගන්නන්න පුළුවන් මේ ඝර්ෂණය කියන්නේ මේක කියලා. හරිද? එහෙම ඔළුවේදී ඒ වුණා නෝට් එක අනිවාර්යෙන් තියාගන්න මොකද විභාගෙට කලින් දවසේදී ඔයාට කොච්චර වැඩක් වුණත් තියරි අමතක වෙනවා. හරිද? මම අවසාන දාසේ විශේෂ වැඩසටහනක් කරනවා. හරිද? අමුතු වැඩක් කරනවා ඒ කට්ටියත් එක්ක නිකන් ඒ කියන්නේ විභාගෙදී අපි කොහොමද කරන්න ඇත්තේ විභාගෙදී MCQ ලියන්නේ කොහොමද ඒවයි ගොඩක් දේවල් ඔය කට්ටියත් එක්ක කතා කරනවා විභාගෙදී කොහොමද බය අරගන්නේ විභාගෙදී කොහොමද ලකුණු 100න් 100 ගන්න හරි ඉතින් කියන්නේ ප්‍රශ්න එක 15ක් දෙනවා නම් ලකුණු 15න් 15ම ගන්න කොහොමද ඒ වගේ දේවල් කරා කියලා දෙන්න හොඳයි බරපාන සාධක කියලා අර දෙක ලියවයි පාඩම යන මාරු කරලා හරි ලියලා යටින් තව අරකටත් වඩා ටිකක් ලොකුර තරුවක් දාගන්න. හරි. දාලා ලියා ගන්න මෙහෙම. ඝර්ෂණය කෙරෙහි වර්ගඵලය බල නොපායි. අම්මෝ ඒක ලස්සනට ලියා ගන්න. ලොකු අකුරෙන් පොල් සයිස් අකුරෙන් ඒක හොද්දට ලියා ගන්න. හරි. ඔන්න දැන් තමයි ක්ලාස් එකේ හොඳම හරිය පටන් ගන්නෙ. හරිද? ඔන්න දැන් තමයි ක්ලාස් එකේ හොඳම හරිය පටන් ගන්නෙ. දිලිෂාන් මේ ආයෙපාරක් දාන්න මැසේජ් එක මේ අර ලියුණ කට්ටියට පුළුවන් තරම් ඉක්මනට එන්න කියලා. හරි. ටිකක් අන්තිමට ඉගෙන ගන්න. හරි මෙතෙන්ට එනකම් ප්‍රශ්නේ තියෙනවා නම් කියන්න. හා මේ පාඩමේ ඉවර නෑ. ඔය කට්ටියට දැන් තියෙනවා උදාහරණ කියලා දෙන්න. දැන් ඔය කට්ටියගේ දැන් හිතේ මෙවිලා තියෙනවා දැන් මෙහෙම දෙයක්. ඝර්ෂණය කියන්නේ මහා නරක එකක්. ඝර්ෂණය එහෙන නරකයි. මේ ඝර්ෂණය හින්දා තමයි අපිට දැන් තල්ලු කරගන්නවත් බෑ හරි. අයියෝ. නේද? ඔහොම හිතනවා නේද? ඝර්ෂණය කියන්නේ නිකන් මහා කළු චරිතයක් කියලා නේද ඔය කට්ටිය දෙන්නේ. මහා කළු විනි ඒ මම තා හරි කළු චරිතයක් කියලා නේද කියන්නේ ඒක නරක චරිතයක් කියලා අනේ නෑ මේ ඝර්ෂණය නැත්තා හරිද ඔයාට ඈ බඩි ගිනි වුණාම කෑම කන්න කුස්සියට වයි යන්න බෑ කොටින්ම කිව්වොත් ඔයාට ඇවිද ගන්නවත් බෑ මේ ඝර්ෂණය කියන එක නැත්තා ඕක තමයි ඇත්ත තාත්වේ හරිද මේ ඝර්ෂණය කියන්නේ සුදු චරිතයක්. හරි හොඳ දෙයක් මේ ඝර්ෂණය කියන්නේ. ඉතින් ඉතියානේ ඝර්ෂණය කියන්නේ මහා නරකයි. අනේ අපිට තල් දෙයක් තල්ලු කරන්න දෙන්නේ නැහැ. අයියෝ. නේ. මේ ඝර්ෂණය කියන්නේ හරි හොඳ දෙයක්. හරි. අපි බලමු මොකක් ඉඳලාද මේ ඝර්ෂණය හොඳ වෙන්නේ? මොකක් ඉඳලාද ඝර්ෂණය නරක වෙන්නේ කියලා. මෙතෙන් එනකන් තේරෙන්නේ ඝර්ෂණයක් කියන්නේ මොකද්ද අලගෙඩියද පොල්ගෙඩියද කියලා තේරෙන්නේ නැහැ මොකට ඝර්ෂණය කියන්නේ මොකද්ද චලිතයකට විරුද්ධව යොදන චලිතයකට විරුද්ධව පෘෂ්ඨයේ විසින්ම යොදන ප්‍රතිරෝධී බලයක් හරිද චලිතයකට විරුද්ධව පෘෂ්ඨයේ විසින් එම වස්තුවට එරෙහිව යොදන ප්‍රතිරෝධී බලය වචන එහාට මෙහාට කරලා ආරම්භ කරගන්න මෙච්චරයි වෙන්න ඇත්තේ චලිතයේ යොදන පෘෂ්ඨයක් විසින් ප්‍රතිරෝධී කියන අංගයේ වචන තුනනේ. ඔන්න දැන් බලමු අපි ඝර්ෂණයේ තියෙන නරක සහ හොඳ. හරි. මේ ගිය සතියේ ගෙදර වැඩ වලට දාලා තිබ්බ නේද? ඝර්ෂණය අඩු කරගන්න අවස්ථා ඝර්ෂණය වැඩි කරගන්න අවස්ථා ඕම දාලා තිබ්බ නේද? මම මුලින්ම කියන්නම් මේ ඝර්ෂණය හොඳ වෙන්නේ ඇයි කියලා. දාගන්න මාතෘකාවක් ඝර්ෂණයේ ප්‍රයෝජන අපි බලමු මේ නරක ඝර්ෂණයේ කියන හොඳ මොනවද කියලා අනේ මේ ඝර්ෂණය කියන්නේ හරි හොඳද හරි හොඳ එක ප්‍රකටියට ආශ්‍රය කරලා බලන්න හරි හොඳයි
මම ක්ලාස්සේ ගොඩක් මේ විහිළු විදිහට කරන්නේ මොකද හොඳට ඔළුවට වැටෙනවා ඒ කට්ටියට එහෙම ඉන්න ඇත්තෙන්ම කියනවා නම් මම ගණිතේ ක්ලාස් කරන එකේ ක්ලාස් කරනවා කියတာ මේ හිතාගෙන ඉඳිපා ගිමාන් සර් කියන්නේ මේ මහා පරිමාණයෙන් ක්ලාස් කරන අර මේ ආයතන වල හිම ගිහිල්ලා ක්ලාස් කරන මේ කෙනෙක් කියන හිතාගන්න එපා මම මේ අවුරුද්දේ ලම් කරලා නිකන් මේ ළමයි නිකන් වෙබ්බවක් විදිහට තමයි නිකන් උගන්වන්නේ වැඩ ටික කරා පොටින්ම කිව්වොත් මේකත් ඔකට ක්ලාස් පීස් එකේ මේ හිතන වැඩිනේ මේක සල්ලි හොයන්න කරපු වැඩත් කියලා ඔකට තේරෙන්නේ හරි මම ගණිතය කරන්නේ ළමයින් ක්ලාස් කරනවා දැනුත් මේ කෝස් එකේ ළමයි මම හුව දැන් එයාට ක්ලාස් එකක් කරනවා වෙලාව තමයි ඉන්නේ ප්‍රශ්නේ ක්ලාස් කරා මේකට වෙලාව හදාගත්තේ සෑහෙන්න අමාරු අහන්න එපා මොනවද තියෙන වැඩ කියලා අපි මං කියන්නත් ඉතින් ඒක සර පේපර් එකෙන් බලලා හින්දා මටයි දිනශාන්තයි සෑහෙන්න වැඩි ඉතින් මේක සෑහෙන්න ඉරලා ඉන්නේ හරි ඒව දාන්න අපි එමුක මේ ගර්ජණය මොනවද අනේ මේ ගර්ජණය හොඳ එකක් කියනවා මොකක්ද හොඳ කියලා අපි හොනුත් කොටින්ම කිව්වොත් ඔය කට්ටියට ඇවිදින්න උදව් කරන්නේ මෙන්න මේ ඝර්ෂණය. හරි. හොඳයි. මං හිතනවා මගේ අත හැමෝටම පේනවා ඇති කියලා. මේ පෘෂ්ඨය හරි පේනවා. ඔයාලා ඇවිදිනවා කියලා කරන්නේ මේ මෙහෙම 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 යන එක කියමුකෝ. උතනදි වෙන්නේ ඇත්තටම මොකද්ද දන්නවද? ඔය කට්ටිය ඇවිදින්න. ඇත්තටම වෙන්නේ මේ මෙහෙම වැඩක් ඈ. ඔයාලා මේ කකුලෙන් ඔයා පොළව පිටිපස්සට තල්ලු කරනවා මේ පොළව පිටිපස්සට තල්ලු කරලා අනිත් කකුල දිහා ඒකෙනු මේ පොළව පිටිපස්සට තල්ලු කරන්නේ ආන් මේ වැඩේ ඔය කට්ටිය ඇත්තටම ඇවිදිනවා කියලා කරන්නේ මෙහෙම තියනවා කකුල කියලා තල්ලු කරනවා පොළව පිටිපස්සට ආය අනිත් කකුල තියනවා පිටිපස්සට කරලා තල්ලු කරනවා ආන් දැක්කද කරන වැඩේ ඕක තමයි ඇත්තටම වෙන්නේ මම ලොකුවට කියන්න යන්නේ මොකද ඒක ඔය කට්ටියට බරපතල වැඩි ඇත්තටම ඇවිදින්න වෙන්නේ සීන් එක ඔය කට් ඇවිදින් ඇවිදින්දි වෙන ක්‍රියා ඔය කට්ටියට කියව බර වැඩි මොකද ඒක උසස් පෙළ වලදී කියන වැඩක් ඇත්තටම ඒක තේක මටත් එන අමාරු වැඩක් ඒක දැන් නම් ඔලක් නෑ දැන් මතකයි කියන්නේ මම ඉගෙන ගන්න කාලේ කියන්නේ උසස් පෙළ මුල කාලේ තියෙන සෑහෙන එක එන අමුතු දෙයක් මටත් ඒක හරිද ඒ වගේ ටිකක් ඔළුවට දාගන්න සෑහෙන අමාරු දෙයක් ඒක එක පාට සාමාන්‍ය පෙළ කියන ඔය කට්ටිය නම් බැරිම වෙයි වෙන්නේ ඒකින්ද මම තරලව පුළුවන් තරම් තරල ඔය කට්ටියට මම ඒක තේරුම් කරන්න උත්සාහ කරන්න හරි ඔයාලා කරන වැඩි මේ කකුල කියමුකෝ ඔය ඇඟිලි ඈ හරිද ඕම් ඕම් ඔය කට්ටිය කරන්නේ මේ පොළව තල්ලු කරනවා මෙහාට පොළව තල්ලු කරනවා අපි හිතමු කකුල යනවා මේ මොළුව ඔන්න කකුල මේ අනිත් කකුල මේ අත් දෙක ඕනවා නේද මේ කකුල මේ මෙහෙම තල්ලු කරනවා හරිද මෙහෙම පිටිපස්සට තල්ලු කරද්දී මේ මෙනම් කකුලෙන් පොළව පිටිපස්සට තල්ලු කරන්නේ අකුලේ මේ පොළව පිටිපස්සරම තල්ලු කරනවා. හරිද? ඔයා දන්නව මොකද්ද? අර සාපේක්ෂ චලිතයක් ඇති වෙද්දී මේ පොළව හැම වෙලාවෙම බලාගෙන ඉන්නවා. මට උඩේ කියනවා යනවද? යනවද? අනේ මේ කකුල මාව තල්ලු කරනවා. තල්ලු කරලා එයා ඉස්සරහට යන්න හදනවා. යන්න එපා කියලා මොකද කරන්නේ? මෙයා මාව පිටිපස්සෙන් තල්ලු කරන්නේ. ආ ඉඳපන් දෙන්නම් තොට කියලා. හරිද? පොළව කරන්නේ මෙයාව ඕම් ඕම් ඉස්සරහට තල්ලු කරනවා. හරිද? ඕ මොහොම දෙනෙහිඳා මෙයාගේ ඇඟිල්ලේ මෙහෙම බලයක් ඇති වෙනවා මෙහෙම අපි පොළව තල්ලු කරද්දී අපි දන්නේවත් නැතුව හරි අපි මෙහෙම පොළව පිටිපස්සට තල්ලු කරද්දී මේ කකුලේ වේම ඇති වෙන ඝර්ෂණ බලය හින්දා අනේ අපි ලස්සනට වේම මෙහෙම ඉස්සරහට තල්ලු වෙලා යනවා එතකොට ඔය කට්ටිය තේරෙනවා ඇවිදිනවා කියලා ඔය කට්ටිය ඉතින් අවාසනාවට ඉතින් මේ පැත්තේ අයිස් තට්ටුවක් එහෙම හොයාගන්න නැහැ නේද ඈ හරි. ගෙදර ෆ්‍රිජ් එකක් ඇදිනේ. ඔය ෆ්‍රිජ් එකේ රයිස් මෙයා වෙන්නේ අයිස් ට්‍රේ එකේ තියෙන්නේ. ඕකේ ඉතින් නිකන් හොඳට මිදුන වෙලාවක නිකන් බාන්න නිකන් ඇඟිල්ලෙන් නිකන් ඇවිදින්න පුළුවන් දෙ කියලා. හරි. ඇඟිල්ලෙන් තියලා බලන්න ඇවිදින්න පුළුවන් දෙ කියලා ඔය අයිස් තට්ටු.
hari ini kan mihem terlalu keren nih kan ikat aja diwe nama lagi kata awak dari hari ini angi kata awi muka tuh hari start dulu garisnya nih tangga itu ah untuk honda udah hari ini malah Fast and Furious 8 tega filmnya vala di Fast and Furious 8 tega arah BMW arah kalu part tega ya kan nama lagi nih Ungi hanya Lamborghini yang kerang race start tu ker, pahamnya kata awak tipe paham. Race start tu ker race yang ni entar eh kata awak dah leh. Lamborghini yang race start tu ni macam mana? Car ni kalis tan. Elis tan ni garisnya ni nanti hinda. Race sura garisnya ni nanti hinda sama. Apit a every din de car pada din de dua an de panin de nangun. Nae dua an de tawa kiri. Evidin bayi si kalpa diinde, oya bagi teh inde dewan lu itu diinde garshen ini netang, abah mana kamai, ya, hari itu garshen ini net, ah huran doh net, ini mau ngomong binti elain, hari itu angum teh, teh inde doh nih garshen ini gini, hmm, garshen evidin diwe ni, aku lah mihema talu karna. Talu kerat di pola yang api mihem istirahat talu ker. Mami mihem kalkulem pola oh mat talu ker, na pilih pasal pola itu kian dia na mau talu. Orno kata mami, dienna garis. Garis ni, honda mac tienna honda mana udar ni kata mami. Garis ni dia preojenya, evi di. Ewa game mac muka dani petre, divi mac. Travel mana tienna kata ker. Ani terdiar, game bukan dengan rice lagi. Eh bagi, best ada apa sahaja car listan awan ni. Eh gudah kelabu wahan listan ni, tyre rola katta nanti udah kami kan, tyre ni game udah. Emo kira orang sahaja katta kapal ni dia kan dekila. Oh tyre rola katta kapal ni, garis ni ready keragaan de. Atteram kira garis ni ready keragaan de mat, ni me atteram ini katta kapal. Oe tyre rola katta kapan lagi hari perujian ini dah nama na kauru hari dah ant chatte kauru hari dah hari uttre ya bot ya ada paper lagi lakun bagai mangga ni ready kerana apa? Naa kawan ekal lakun aku ready kerana nangku ekal lakun aku paper lagi ya ada ready kerana apa? Then dah ant make comment box lagi ah group lagi dah ant group lagi uttre dah ant hamu mana muka kinde tu kira. Tayar kapan ni ke hari perujian ini dah anda hari mangga kat ni ada wina adia dina group pegi chat box pegi dah group pegi dah anda chat box pegi hari betul dah anda hari mana utara pernah ya berada ni chat group pegi hamo mungkin hilang dah anda komen kan anda tayar kapan tayar rola katte kapal ati ini ke ette perujian ini muka anda kira hari tis dekai tis hatar pernah kangga kat ni wina adia dekat dina hari dah anda utara ni ke hamo utara yang mambal nama ira utara kian lah. Hari yang kat paper yang kat lapunan, dini yang kat dini mana? Ah, gambar. Typing. अरे दान 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 मितना विषय पास देने की ना तुम्हें विस्तार करते ना का अरे तभी ना देगा तीन बालों खाऊं द बालों हरी एक के ना लाखों ना देना विषय पाहा में हरी मुक्त रहते हैं मैं विषय पाहा डर में लाखों ना गाने देना बा प्रॉमिस है देने की तरह हरी एक दूं में उत्तर ऐ देना लापू में एक गाने ऐड करना वाप पेपर रेगट में का रिकॉर्ड एक बाल में एक आटिया पाव अत्तरम पाव वो एक आटिया लापू ना काम भी नहीं हरी एक तो करा आटिया डम लापू ना गाने देने खारी नहीं मत टायर वाला काट्टा का फर्न नहीं गाने जो नहीं बैठी करा गाने उपता क्या देह मार कर ला या आटा मामा क्या हुआ मटे या क्या हुआ या मटे एक पारा क्या हुआ मटे एक पारा या क्या हुआ वो ये बाकी
ගර්ෂණය වැඩි කරගන්න කියලා එකම දාලා තියෙනවා තේරෙන්න නැහැ දෙන්නේ හරියට දාලා තිබ්බා ඇත්තටම ටයර් වල කට්ට කපන්නේ හදලා ගන්න ටයර් වල කට්ට කපන්නේ ඔය වතුර ටික දැන් හිතන්න වහි වහි වතුර වල හරි පොලේ වතුර තියනවා කියලා හිතමු මොකක් හරි දියරයක් තියනවා කියලා හිතමු හරිද ටයර් වල කට්ට කපද්දී ඔය කට්ට වලින් කරන්නේ ඔය පොළවේ තියෙන වතුර ටික පිටිපස්සට විදින එක ටයර් එක කොහොම ඉස්සරහට කැරගෙද්දී හරිද මේ ඒ ටයර් එක කැරගෙනවත් එක්ක මේ කට්ට ඇතුලේ තියෙන වතුර ටිකත් එක්කම පිටිපස්සට විහික්කලා ටයර් වල කට්ට කපන එකේ ඇත්ත ප්‍රයෝජනේ තමයි දැහි වතුර අයින් කරන්න හරිද ඝර්ෂණය වැඩි කරගන්නත් එක්ක තමයි කට්ට කපන්නේ උනාට ඝර්ෂණය වැඩි කරගන්න කියන එක ඇත්තට සාර්ථක පිළිතුරක් නෙමෙයි හරිද වැහි වතුර අයින් කරගන්න තමයි කට්ටා කපන්නේ ඕක තමයි ඇත්තම කතාව හරි දෙන්නෙක්ට ලකුණු ඇඩ් කරා ඊට පස්සේ යම් බලන්න දාගන්න අනිත් වැඩේ තමයි ඔන්න කඹ අදින වැඩි තරුංගල් යවල නැති වුන් අත උස්සන්න තරුංගලයක් යවල නැති වුන් එහෙමයි ඉන්නවද මං හිතන්නේ මේ පෘථිවිය නම් කියන්නේ ලංකාවේ නම් නැතුව ඇති තරුංගල යවපු නැති අය එච්චරකට අවාසනාවන්තයෙක් ඉන්නවනේ ඉතින් පව් ඉතින් ඈ අදවත් හතර එකක් යවන්න තාම අගෝස්තුමා දිවරන ඉතන තව ටිකක් පුළක් දිනනවා හරි ඔය කට්ටිය දන්නේ සාමාන්‍ය නයිලෝන් නූලකින් ගැටයක් ගැව්වාම නිකන් ඒක ලිස් කියන්නේ ඒක නිකන් ලෙහෙන්න බලනවා ගොඩක් වෙලාවට හරියට හයියනේ හරිද ඒ වුණාට නිකන් සාමාන්‍ය මේ වත්තේ පිටියේ වැඩ කරද්දී කොහුලනුවකින් මොකක් හරි ගැට ගැහුවොත් ආයේ ගැටේ ලෙහන් ටිකක් අමාරුයි ඈ කොහුලනුවකින් ගහව ගැටය නිකන් ලෙහන් පොඩ්ඩක් try කරන්න ඔච්චර ලේසි කියලා බා ඒතර දෙයි හොඳට කොහුලනුවක් අර හොඳට පොඟවලා වතුර ටික දාලා හොඳට මෙයා කරලා බලන්න හරිද කොහොමයි ඔය කොහුලනුවලදී කොහුලනුවල තියෙන කොහුවල කියන පොල්ගස්වලේ වෙන ඔය කොහුවල තියෙන ඝර්ෂණය සෑහෙන්න වැඩි ඔය නයිලෝන් වල නයිලෝන් කියන කෘතිම දෙයට වඩා ඒක හින්දා නයිලෝන් වලින් ගැටයක් ගැහුවොත් ගහනවට වඩා අර කොහුලනුවෙන් ගැටයක් ගැහුවොත් ගැහුවම තමයි ආය ලෙහෙන්නේ නැහැ මලාට දැන් ඉතින් හිතන්න එපා හෙට ඉඳන් මම සරුංගලේ කොහුලනුවකින් යවනවා කියලා එහෙම හිතනවනම් මේ මෙහෙරි පොඩ්ඩක් අල්ලලා බලන්න නිකන් ගැට්ටක් වගේ අහුවි. කොහොමද කියන්න පුළුවන් කියලා බලන්න. එහෙම කොම්පාට් නෙවෙයි. ඒ ඇත්ත කතාව ඒකයි ඈ. මං කියන්නේ ගැටයක් ගහනවා. හරිද ගැටයක් ගහනකොට වගේ. හරිද? ඔය කොහොමද පාවිච්චි කරන්නේ ගැට වර්ගි ගහන්න ඔය වත්තේ පිටියේ වැඩ කරන්නේ. ගොඩක් පාවිච්චි කරන්නේ ඒකයි ඈ. ඒ කොහොමද අර නයිලෝන් වලට වඩා ඝර්ෂණය වැඩි. හොඳ උදාහරණ සෙට් එකක් කියවන. ඊට පස්සේ තව එකක් තියෙනවා අනිත් වැඩේ බයිසිකල් පදින්න. මේක උසස් පෙළවලදී අහන සුපිරි ප්‍රශ්නයක්. බයිසිකලයේ බල ලකුණු කරන්න කියලා උනොත් ප්‍රශ්නයක් දෙනවා ඈ. තේරෙන්නේ නැද්ද? මේ වැඩේම තමයි ඉන්නේ ඈ. හරිද? මම නිකන් පෙන්නන්න. ඕන් රෝදේ. මේ ඉතරා රෝදේ. මේ පැඩල් එක. හරිද? ඊට පස්සේ ඔහොම ඔහොම ගිහිල්ලා තියෙනවා නේද උනොත්. ප්‍රයෝජන මිනාට තල්ලු කරද්දී පොළවට පේනවා අනේ උඩ ටයර් එක මොකක්ද කියනවා උඩ ටයර් එක නිකන් පිටිපස්සට යන්න හදනවා වගේ. එතකොට මොකද කරන්නේ? කෙනෙක් අහලා තියෙනවා සර් පාරවල් අපර දෙන්න මට කෙනෙක් ඇඩ් කරගන්න සර් පාරවල් රළුවට හදන්නේ ඒක හින්දාද කියලා පාරවල් රළුවට හදන්නේ මේකයි කතාව ඇත්තම කීවොත් සුමට පාරවල් මේ ලෝකේ නැහැ හරිද අර ඉස්සරහ ටිකක් ඝර්ෂණයක් තියෙනවා හරිද
පාරවල් හදන්නේ මොනවද ගල් වලින් මේ වගේ. හරි ඔය කට්ටිය දැන් දැකලා තියෙද කොහේ හරි කාපට් පාරවල් වල ඝර්ෂණය වැඩි කරගන්න කියලා ගල් එහෙම මොම මොම උලට 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 තියෙනවා දැකලා. එහෙම කොහේ. ඒ කියන්නේ දැන් මේ මේ රළු ගතිය වැඩි කරගන්න හරිද? හොඳට ගල් එහෙම ඉස්සිලා රළු අම්මට හිරි වෙන්න රළුයි ඈ. ඉතින් රළු වැඩි වුණාම ලිස්සන්නේ නැන්නේ හොඳයි. එහෙම දැකලා තියෙද කොහේ හරි පාරක්. එහෙම අර ගල් එහෙ ඒ ඒක ඒක ඇත්තට සාර්ථක පිළිතුරක් නෙමෙයි. කොහොමඩත් පාරවල් රළුයි තමයි. හරිද? අර උඩින් වතුර පාරක් වැටුනාම තමයි ඒකේ රළු ගතිය ටිකක් නැති වෙලා ඉස්සලා යනවා. දිය තෙල් එහෙම බැඳුනාම වෙන්නේ ඔන්න ඔය වගේ වැඩක්. හරිද? ඒක ඇත්තට සාර්ථක නැහැ. එහෙම. දැන් ඔය රබර් වගේ දේවල් වලින් කරන්නේ හුද්දට දෙයක් බදලා අල්ල ගන්නවා. හුද්දට රබර් වල සෑහෙන්න ඝර්ෂණයක් හරිද? ඒ නිකන් ටයර් එකක් අස්ස කැපුවත් නේදත් මේ බලන්න හොඳට ගෙවිච්ච ටයර් එක උදාහරණයක් විදිහට මගේ බේම් ස්කූටර් එක. ආයේ ඒකේ බේම් ඉස්සරහා රෝදේ ආයේ කටු නෙමෙයි ඒකේ මුකුත් නැහැ. හරිද? නිකන් බේම් ටියුබ් බෑකල්. ඒක ඉතින් ඔය හොඳට යන්නේ. මම බේම් ක්ලාස් කරන එක නෙමෙයි දැකලා ඇති ඒකේ හොඳ ටයර් එකක් තියෙන එක. හරිද? ආයේ ෂෝකි. ඒක තියන්නේ හොඳට යනවා. ඒ එහෙම කටු අවශ්‍යම නැහැ ඉතින් ඈ. ඉගෙන පාර රළු වෙන්නත් එහෙම ඕනේ නැහැ මේ රබර් වලින්ම ඝර්ෂණය කරන වැඩි හොඳට කරනවා රබර් වලින් රබර් විතරක් ඇති එන්න මොකද වෙන්නේ ඔන්න මෙහාට තල්ලු කරද්දී මොකද වෙන්නේ දන්නවද පොළවෙන් මෙයාව මෙහාට තල්ලු කරනවා ඔය දෙන බලයේ මේ මේ දෙන බලය මුළු බයිසිකලයටම තමයි දෙන්නේ ඈ පොළවෙන් මුළු බයිසිකලයටම දෙනවා මේ බයිසිකලයට සම්බන්ධ වෙලා තියෙනවා නේද මේ මෙතන ඔය ඇනේටත් මේ බලයේ මේ මෙතනින් දෙන මේ ඉස්සරහට දෙන බලයේ ක්‍රියාත්මක වෙනවා. හරිද? ඔය ඇනේට මේ බලයේ ක්‍රියාත්මක වෙලා දැන් ඇනේ ඉස්සරහට යන්න හදනවා ඈ. හරිද? මොකද ඔබ බලන්නේ දැන් මේ ඇනේ ඉස්සරහට යන්න හදන්නේ ඈ. හරිද? දැන් මේ බයිසිකල ඔයා කරන්නේ රෝදේ කරකවන එක විතරයි. මේක ඔයාට තේරෙනවා නේ මේ ඉස්සරහ රෝදේ කරගෙනවා කියලා. ඔයාට නිකන් හොඳට බයිසිකල් පදිද්දී ඔයාට බයිසිකලේ පදිද්දී ඔයාට තේරෙන්නේ ඉස්සරහ රෝදේ කරගෙනවා කියලාද? එහෙම නෙවෙන්නේ. මුව ගැනගෙදි මොකද වෙන්නේ මෙහෙම බලයක් දෙනවා ඒ බලයේ මෙහෙම මෙතන පිට මේ නට් එකටත් බලපාන ඒ නට් එක මෙහෙම ඉස්සරහට යනවා හැබැයි අර කමිතේ ඉඳලා කමිතේ ඇතුලේ ඉඳලා අර ළමයා වැටෙනා වගේ මේ නට් එක සෙට් වෙලා දිනවා මේ රෝදෙට ඕන්නෑ රෝදෙ ඉස්සරහට යද්දී අනේ රෝදෙ පොළවත් එක්ක ඉන්නේ හරිද දැන් රෝදෙ මෙහෙම ඉස්සරහට යන්න හදද්දී රෝදෙ ඉස්සරහට යන්න හදද්දී මෙතන ඉන්න පොළව කියනවා ඔයා ඉස්සරහ රෝදේ ඔයා ඉස්සරහට යන්න එපා කියලා අනේ මේන්නේ රෝදේ යටට මේ පැත්තට බලයක් දෙනවා රෝදේ යට පෘෂ්ඨයට මේ පැත්තට බලයක් දෙනවා හිතාගන්න මේ රෝදේ යටට මේ පැත්තට බලයක් දෙනවා කියන්නේ මොකද වෙන්නේ මේ රෝදේ මේ ටික මෙහාට එතකොට මොකද වෙන්නේ මේ ටික මෙහාට නේද එතකොට මොකද වෙන්නේ මේ රෝදේ මේ පැත්තට කැරගෙනවා ආ වැඩි දැක්කද නේ මේකෙන් දෙන බලයෙන් ඉන්න මේක මෙහෙම ගිහිල්ලා මොකද උනේ අම්මට උඩු දැන් ඕන් ඉස්සරහ රෝදේ කරගෙන ලස්සන බයිසිකල් පදිද්දි ඔන්න ඕක තමයි වෙන්නේ බයිසිකල් පදිද්දි කාර් පදිද්දි ඔය මේ මෙන්ජිම තියෙන මේක වෙන්නේ මේ මේක වෙන්නේ හැබැයි අර 4 wheel ඒ වගේ නේ අර 4WD කියලා ගහලා තියෙන එක නේද රෝද හතරම එන්ජිමේ වැඩ කරන ඒ වගේ ඕක නේ වෙන්නේ මේ දේ මේ තනි එක්කදි වෙන්නේ ඔන්න ඔහොම වැඩ හරිද තුන්වෙනි ප්‍රයෝජනේ බයිසිකල් පදින්න ලස්සනට පැහැදිලි කරා අර මුලදී ඉඳලා ලියවුණ කට්ටියෙන් අනේ ඉතින් රෙකෝඩින් එකක් බලන්න මම හිතාන ඉන්නේ රෙකෝඩින් එක තව එක සතියක් දාලා නවත්තන්න කියලා ඔය කට්ටිය තියෙන ක්ලාස් අනම්මනම් සේරම එහාට මෙහාට කරලා මේකට අවධානය දෙන්න මොකද ඔය කට්ටියක ඉන්න 58 දෙනා මේකේ ලයිව් ඉන්නෝ නෑ මට මොකද ඔය කට්ටියක එක ප්‍රශ්න මට අහනවා දැන්තර අවුල් අවුල් දාන්නේ. තව ඔබ සති දෙක තුනක් ඇද්දි ඔය අවුල් දාන කට්ටියම අයින් වෙනවා. අයින් කරනවත් එක සමහර අය. ඒකෙ හින්දා මේ කොහමරි ඉස්සරහට එහෙම ඔය කට්ටිය මයික් එක කොන් කරගෙන ඉන්න දෙන්නම් මම. ඕනෙ වෙලක් ප්‍රශ්නයක් අහන්න. හරි. අනිත් එක තමයි ප්‍රයෝජනේ බයිසිකලේ මේ මොකක් කරන්නේ? බ්‍රේක් ගන්න. බ්‍රේක් පළු කොහට සෙට් කරලා තියෙන්නේ? රිම් එකට ටයර් එකට. බ්‍රේක් පළු සෙට් කරලා තින්නේ රිම් එකට ඈ. ඔය සමහර ගොඩාක් බුද්ධිමත් ළමයි ලියනවා බ්‍රේක් පළු සෙට් කරලා තින්න අපේ ටයර් එකට.
එහෙන ටයර් එක නවතිනවා කියලා. හොඳයි ඉතින් දුන්නේ නැහැ කණ පැලෙන්න. ජීවිතේට බයිසිකලයක් පැදුනේ ටිකක් ටී. හරි ගමන් නැහැ. හරිද? මොකද දන්නව වෙන්නේ? දැන් රින් එක මෙහෙම 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 කැරගෙද්දී රින් එක සකසක ගාලා දුවනවා. එතකොට කරන වැඩේ බ්‍රේක් පඩු දෙක මෙහෙම ඉර කරනවා. අන්න. හතරවෙනි හෝ පස්වෙනි ප්‍රයෝජනේ මොකද්ද? බ්‍රේක් පඩු. ඒකෙම අනිත් එක රෝදක. කාර් වල එහෙම වෙන්නේ. රෝදක වලින් තමයි බ්‍රේක් ගස්සවන්නේ. ඩිස් බ්‍රේක් කියලා කියන්නේ. ඩිස් බ්‍රේක් නම් කියන්නේ බයික් වල කාර් වල ඊට වඩා වැඩි මන්ද. ත්‍රිවිල් වල එහෙම නම් තියෙන්නේ ඩිස් බ්‍රේක් ගොඩක් ඈ. ඒකෙදි කරන්නේ ඇතුලේ තියෙන යකඩ තැටියක් හරිද? මේ මේ වානේ මන් දන්නේ වර්ගනම් මට හරියට ඉවර නැහැ කොහොම හරි. මෙහෙම ටයර් එක මෙහෙම මෙහෙම කැරගෙද්දි මෙතන ඇතුලේ තියෙන බේමෙම හඳ වැයවල්. හරිද? මේ හඳ වැයවල් දෙක මෙහෙම දෙපැත්තට. දෙපැත්තට වෙලා හඳ කරනවා. හඳ කරන අර නිම් එකට කැරගෙන්න දෙන්නේ නැද නවත්. ඒවට කියන රෝදක. හරි. ඔන්න ප්‍රයෝජන කතා කරා ඝර්ෂණයි. එකක්වත් මන් නම් වලින් දෙන්නේ නැහැ හැමෝම මෙච්චරලා කතා කරපු දේවල් ලියාගන්න. හතරක් විතර ලියාගන්න පළල පළල ඝර්ෂණයේ ප්‍රයෝජන. හරි. මේ 57. හොඳයි. ඝර්ෂණය වැඩි කර ගන්න අවස්ථා කියලා දාගන්න. ඝර්ෂණය වැඩි කර ගන්න අවස්ථා. හරි. අරගේ ඝර්ෂණයේ ප්‍රයෝජනේ. අනේ සෝරි ඝර්ෂණය වැඩි කර ගන්න ක්‍රම. ඝර්ෂණය වැඩි කර ගන්න ක්‍රම. ඝර්ෂණය වැඩි කර ගන්න ක්‍රම. පළවෙනි එක දාගන්න. ඝර්ෂණය වැඩි කරගන්න එකක් දාගන්න. අභිලම් ප්‍රතික්‍රියාව වැඩි කිරීමෙන් එක. අභිලම් ප්‍රතික්‍රියාව වැඩි කිරීමෙන් එක. අභිලම් ප්‍රතික්‍රියාව වැඩි කිරීමෙන් දෙක. පෘෂ්ඨයන් රළු කිරීමෙන් දෙක. පෘෂ්ඨයන් රළු කිරීමෙන් ඒ පෘෂ්ඨයන් රළු කරන්න තමා මොකද්ද ඒක ඇතුලේ දාගන්න කට්ටා කැපීම කියලා දාගන්න. ඒකේ අණු දෙක. හරි ඊට පස්සේ දාගන්න දැන් ඝර්ෂණය අඩු කරගන්න අවස්ථා. ඝර්ෂණය අඩු කරගන්න අවස්ථා. ඔන්න දැන් අපි කතා කරමු මේ ඝර්ෂණය අඩු වුණාම ඔයාලට ලැබෙන චූටි චූටි ප්‍රයෝජන ටිකක් තියෙනවා. හරිද? බලන්න මේ විදිහට බ්‍රේක් වදින එක නැවතුනා නම් හොඳයි නේද? ඔයගොල්ලන්ට හොඳට යන්න පුළුවන් නේද? බ්‍රේක් වදින්නේ එහෙම නැත්නම්. හරි එකක් තමයි අඩු කරගන්න ක්‍රමයක්. ඝර්ෂණය අඩු කරගන්න අඩු දුන්නේ ඝර්ෂණය අඩු කරගන්න ක්‍රම. පළවෙනි එක පෘෂ්ඨ සුමට කිරීම. පෘෂ්ඨ සුමට කිරීම. පෘෂ්ඨ සුමට කිරීම. පෘෂ්ඨ සුමට කිරීම. පෘෂ්ඨ සුමට කරගන්න නිකන් අවස්සා. ලීනන් සුමට කරගන්නේ කොහොමද? ලීලි. ලී සුමට කරගන්න. අර යතු කැටෙන් වගේ හොඳට ගාලා නැදලා ග්‍රයින්ඩරෙන් එහෙම හොඳට ගාලා රස්සන සුමට කරගන්න. ඊට පස්සේ පෘෂ්ඨ අතර දෙවෙනි එක පෘෂ්ඨ අතර ලිහිසි ද්‍රව්‍ය ආලේපය. පෘෂ්ඨ අතර ලිහිසි ද්‍රව්‍ය ආලේපය. පෘෂ්ඨ අතර ලිහිසි ද්‍රව්‍ය ආලේපය. ලිහිසි ද්‍රව්‍ය තමයි ලිහිසි තෙල් ග්‍රීස්. ලිහිසි තෙල් ග්‍රීස් මිනිරා. ලිහිසි තෙල් ග්‍රීස් මිනිරා. හරි දාගන්න. ඊට පස්සේ හොඳම එක හොඳම අවස්ථාවේ කට්ටිය ගොඩාක් ප්‍රැක්ටිකල් දකින්න පුළුවන් දෙයක් තමයි පෘෂ්ඨ අතර. පෘෂ්ඨ අතර. පෘෂ්ඨ අතර බෝල් බෙයාරින් වැනි. මම මේ වචන කියන්නේ ඈ බෝල් බෙයාරින් වැනි. සමහර ඉස්කෝලවල යකුලිය දාන්න ටිකක් ලොකු බෝල් බෙයාරින් එහෙම පාවිච්චි කරනවා. යකුලිය එහෙම ප්‍රැක්ටිස් කරන්න. අපේ මේ එකක් තිබ්බ මෙච්චරක් විතර. හරි
racing ball එක. Ball bearing වෙන්න පාවිච්චි. මොනවද ඒවා පාවිච්චි කරන ගොඩක් වෙලාවට? Ball bearing පාවිච්චි කියලා විතර මේක යටින් ලියාගමු එක දෙක කියලා. Motor wala, merry-go-round wala, keragin ni. Ini lagi, ini ada grease tali apa kerana? Koy lagi. Ini ada lian door ni. Grease ni macam mana? Koy kantin ni kangar, koh mani kangar, ethylene deval ni. Mudah ethylene deval ni mana? Ethylene deh, mudah nak kerana door na. Mana lagi tanggul tu tapi grease tu kan? Atulah ni kalau hendak kerjakan, mana agit tanggul tapi bisu kan? Dorawal lada saran airu bolat, dah nama. Dorawal lada saran airu bolat. Niam. Linde kapi bolat. Orang orang setia kini nama maru. Dan ada ding mereka tiap komen kerana. Istirahat orang kat tiada, mai ke konkur lama kata kerana dahwas tahu dina, dahwas hati ya, deka kiri sana. Orang kat tiada, mai ke kau hendak kerana dahwas tahu dina, api recording nama tu, sampurna recording dah, ni muka tu me YouTube dek iya na class ini di dalam YouTube balon. Ini dek kapi ber. Ayai me, arah yang kat dorawal loh memehdi. Arah ini ada dorit depan tu dah, naroh doro part tu dia ada depan tu ada ini pun nama kanu hati ni kanu itu lega. Ayah bike kalau ni dah nama ni sokat terlalu dah nama. Ini sahaja sokat terlalu mana dah nama dah nama dah ni samar samar sokat terlalu dah nama ni mahui. Di mewahan, he mekat mobil dah ni. Mundur ada kerjaan, noy engine ni kerja. Har eva ke udah har noy kat tegi, ulu ata dah gan. Eh nang, api deng kata agarum paper reka gan. Ondaik paper reka mata adu udah lebu na. Kadai paper reka kari mohonna, mak accounter hotel dah hat dah na mandal na. Har, har. Muka tu kian ni, mungkin na record dek orang ni. Hai, eh nang me, lamai, mami record kerana kat dia. Hari lamai orang kat dia, iri da paper record tu, aniwar ring, samband dek ni. Mama dah enter record dek orang. Orang kat dia telegram me kau aniwar ring, hadar kan? Mama WhatsApp group dek dah nama me, apa me kat keragangan dek orang tu kira paper lihat na berde, kian na honda video, mana tu nak dah nama video tu na honda balla paper ringe kian na dia kerana. Hari, api ader record dek na mat dek nama.